අපේ යුගයේ ධනවාදය එහෙමත් නැත්නම් නව ලිබරල්වාදී ගෝලීයකරණ වැඩපිළිවෙල ඩියු සහෝදරයාගේ තියුණු විවේචනයට ලක් වුණා. එය ගෝලීය වශයෙන් උග්‍ර අර්බුදයන්ට ලක් වෙමින් තිබෙන අයුරු පෙන්වා දුන් ඩියු සහෝදරයා මෙම වැඩපිළිවෙල නිසා අප රට අර්බුදයන්ට ලක් වෙමින් තිබෙන ආකාරය පෙන්වා දුන්නා. ආර්ථික අර්බුදය පිළිබඳව දේශපාලන ආර්ථික විද්‍යාව පදනම් කරගෙන සාකච්ඡා කරන ඩියු සහෝදරයා ඍජු බදු අඩු කරමින් වක්‍ර බදු වැඩි කරමින් රට තුළ ක්‍රියාත්මක වන අමානුෂික බදු ප්‍රතිපත්තියේ උපත නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලි කරලා දුන්නා. රට මුණ දෙමින් තිබෙන ණය අර්බුදය 1978 සිට මෙතෙක් අප රට අනුගමනය කරමින් සිටින නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙලේ තර්කානුකූල ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කරන ඩියු සහෝදරයා මෙම නව ලිබරල්වාදී ගමන් මගට විකල්ප මාර්ග තිබෙන බව පුනපුනා අපට පෙන්වා දෙමින් සිටිනවා. පවතින අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වමේ සමගී අවශ්‍යතාවය අවධාරණය කරන ඩියු සහෝදරයා නිරතුරුවම ඒ පිළිබඳව ක්‍රියා කරනවා. 1999 පෙබරවාරි 3 වෙනිදා වෙනිසුලාවේ කර්කාස් මධ්‍යම සරසවියේ ශිෂ්‍යයින් හා ආචාර්ය මණ්ඩලය අමතා දේශනක් කළ ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා ප්‍රකාශ කළේ එවකට පැවතුණු ආකාරයේ නව ලිබරල්වාදී ගෝලීය ධනවාදය අස්ථාවර බවත් එය විනාශකාරී හා ගැටුම්කාරී අර්බුද මැදේ එම ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වනු ඇති බවත් මෙම වෙනස ඇතිවන්නේ ආයුධ සන්නද්ධ කැරලි හරහා නොවන බව පෙන්වා දුන් පිදෙල් එය සිදුවනු ඇත්තේ අදහස් අතර අරගලයෙන් බව පෙන්වා දුන්නා. එදා 1999 දී පිදෙල් කස්ට්‍රෝ සහෝදරයා පෙන්වා දුන්නේ අදහස් අතර අරගලය අද ලෝකයේ පුරා සිදුවෙනවා. ලංකාවේ මේ අදහස් අතර අරගලයේ මහා සෙන්පතියා ඩියු ගුණසේකර බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මා නැවතත් කියන්නට කැමතියි ලංකාවේ නව ලිබරල්වාදී ගෝලීය ධනවාදී වැඩපිළිවෙලට විරුද්ධ අදහස් සටනේ මහා සෙන්පතියා ඔහුයි. පුද්ගලයාගේ ජීවිත කාලය තුළ වසර 60ක් යනු දීර්ඝ කාලයක්. මෙවැනි දීර්ඝ කාලයක් අකණ්ඩව දුෂ්කර විප්ලවීය මාවතකට කැපකිරීම තමන්ගේ ජීවිතය කිසිසේත් පහසු කටයුත්තක් වන්නේ නැහැ. එය බොහෝ සේ කටුක වුණා. ඇතැම් විට මාස ගණන් ඔහු සිරගත කොට සිටියා. එහෙත් අදත් ඔහු වරගලේ ඉදිරියේ සිටින සෙන්පතියා. මෙම කරුණු සැලකිල්ලට ගත් කොමියුනිස් පක්ෂයත් ඉන් බාහිර පොදු පිරිසුත් එක්ව සාකච්ඡා කොට ඩියු දේශපාලනයේ 60 වසරේ මෙම උළෙල අපි නිර්මාණය කළා. මාගේ කටයුත්ත මේ සඳහා සපැමිණ සිටින ඔබ සැම පිළිගැනීමයි. අපගේ ආරාධනෙන් මෙම අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝ රත්නය දෙපා නැමද මම අපගේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම ඉස්ලාම් ආගමික පූජකතුමන් ඒ වගේම හින්දු ආගමික පූජකතුමන් අපි අපගේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවේ අපගේ ප්‍රධාන අමුත්තා විදියට සහභාගී වන්නේ නේපාලයේ ඉඳපු අග්‍රාමාත්‍ය ඒ වගේම නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා මාධව කුමාර් නේපාල් සහෝදරයා. මම එම සහෝදරයා අපගේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගන්නවා. එවැගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මැතිතුමන් කථානායකතුමන් මම අපගේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පිළිගන්නවා. එවැගේම මෙම අවස්ථාවට සහභාගී වෙනවා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් මම එතුමන් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එවැගේම අපගේ රැස්වීමේ අමතා කතා කරන්නට නියමිත මහජනික්ෂත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් මේ අවස්ථාවට සහභාගී වෙනවා. මම එතුමන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට අමතරව මේ අවස්ථාවට අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාශියක් සම්බන්ධ වෙනවා. මම උන් සියලු දෙනාම අපගේ සංවිධායක කමිටුව වෙනුවෙන් පිළිගන්නවා. එවැගේම මේ අවස්ථාවට චීනයේ රුසියාවේ වියට්නාමයේ පලස්තීනයේ හා නේපාලයේ තානාපතිවරුන් සහභාගී වෙනවා. මම ඔවුන් සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් හා ගෞරවයෙන් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පිළිගන්නවා. ඊට අමතරව අප විසින් ආරාධනා කොට මෙහි සාල සම්භාවනීය අමුත්තන් රාශියක් සිටිනවා. ඒ සියලු දෙනාම
එවැගේම මාධ්‍ය ආයතන මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් විශාල මාධ්‍ය වේදින් පිරිසක් ඉන්නවුන් සියලු දෙනාමත් මම ඉතාමත්ම ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. අවසාන වශයෙන් අපේ ගෙදර කට්ටිය කොමියුනිස්ට් පක්ෂයේ අය උතුරේ නැගෙනහිර බටහිර දකුණේ හැමතැනම ඉඳලා ආපු කොමියුනිස්ට් පක්ෂයේ දහස් ගණනක් සමාජික සහෝදරයන් සහෝදරවරුන් මම ඉතාමත්ම උණුසුම් අන්දමින් පිළිගන්නා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් මාචාර්ය තිලේනාදන් එස් තිලේනාදන් විසින් අපේ මේ උපහාර උළෙලට සකස් කරපු උපහාර කලාපයේ ලිපියක් සකස් කරා. ඒ ලිපියට මාතෘකාව විදියට ඔහු යෙදුවා සෙලිබ්‍රේටින් හියුමැනිටි කියලා. මම මේ වැකිය තරමක් වෙනස් කරලා මම දැන් ප්‍රකාශ කරමින් මමගේ වචන ස්වල්පය අවසන් කරනවා. So let us begin the celebration of 60 years of new politics. Thank you.
කිහිපයකට පෙර. ඒ අසිරිමත් උපතේ සිට අද 2019 හත්වන මාසේ 10 වෙනිදා දක්වා මේ ගෙවුණු අවුරුදු 84 ඇතුලේ ලොකු කාලයක් දේව ගුණසේකර නමින් බොහෝ දේවල් ලියවී තිබෙනවා. දේශපාලන තුල අවුරුදු 60ක්. අද මේ රටේ රාජ්‍යංශයත් පෞද්ගලික අංශයත් භුක්ති විඳින නැතම් වරප්‍රසාද පිටුපස ඔබතුමාගේ දහඩිය ශ්‍රමය සැඟවිලා තියෙනවා. ඇතැම් විට වර්තමානයේ ඇතැම් ඇත්තන් ඒ පිළිබඳව නොදන්නවා වෙන්නට පුළුවන්. ඒ තමයි රට වෙනුවෙන් තිබුණු කැක්කුම, මනුස්සකම වෙනුවෙන් තිබුණු කැක්කුම, තමන්ගේ වර්ගයා වෙනුවෙන් තිබුණු කැක්කුම. ඒ කැක්කුම කොයි තරම්නම් කියනවා දැයි අපට ලඝු කොට සලකන්නට නම් පුළුවන් කමක් නැහැ. නමුත් මේ වගේ උපහාර උත්සවයකට ඒ සමස්තය ගෙන හැර දක්වන්නට පුළුවන් කමක් නොමැති නිසාම තෝරා බේරාගත් සුවිශේෂී අවස්ථා කිහිපයක් පමණක් අප රූපාවලියක් ලෙස කැටි කොට ගත්තා. අපි දැන් net විවර කරමු මේ බුලුල් තිරේට මේ දේව ගුණසේක ඒ ජීවිත කතාවයි. In his political career. Well, 60 years is not a small number of goals. And during this career period, his great achievements, where he started from, where did he begin, and where is he now? What were his achievements? Well, yes, that's what we are going to witness next through the video clip. Please enjoy. ඔහු පෙරලිකාර දේශපාලනයට ඇදෙගේ මාතර රාහුලයේ ගෙවූ ශිෂ්‍ය අවධියේ සිටමයි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී නායකයින් රුහුණේ ගෙන ගිය විවිධ සටන් ඔහුගේ ආකර්ෂණයට ලක් වූවාට කිසිදු සැකයක් නැත. පසුකාලීනව පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින්නාර්ද සිල්වා වැනි පළමු පරම්පරාවේ වමේ නායකින් මෙන්ම දෙවන පරම්පරාවට අයත් පීට කෙනමන්, පි කන්දයියා, ඒ වෛත්‍යලිංගම්, උඩ කැන්දවල සිරිසරණංකර හිමියන් හා එම්.ජී. මෙන්ඩිස් වැනි ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී නායකයින් රට තුල ගෙන යමින් තිබූ අරගලය තරුණ ඩිව්ට ඇති කරනු ලැබූ බලපෑම විසින් ඔහුගේ අනාගත දේශපාලන ගමන් මග අදිනිශ්චය කරනු ලැබීය. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියේ හිරිමල් තරුණ වියේදීමය. කොමියුනිස්ට් ව්‍යාපාරය ගැන දැන හැඳුනුම්කම් ඇතිව සිටි ඩිව් එම පක්ෂයේ නායකත්වයෙන් පැවති වෘත්තීය සමිති සම්මේලන මධ්‍යස්ථානය වෙත ඇදී ගියේ නිතැතිනි. එම මධ්‍යස්ථානවලදී කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම පක්ෂයේ මෙහෙයවීමෙන් පැවති ප්‍රබල වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජාතික නායකයින්ට ඔහු සමීප විය. මාක්ස් ලෙනින්වාදය පිළිබඳ මුලින්ම දැනුම ලබාගත් ඩිව් විප්ලවවාදයකු ලෙස ස්වයං සංවර්ධනයක් ඇති කරගත්තේ පන්ති අරගලයේ ක්‍රියාකාරී කොටස්කරුවෙකු වෙමින්. ඩිව්ට රාජ්‍ය සේවයේ දේශපාලන අයිතිවාසිකම් නොතිබුණත් සේවකර්ත සාධකය පිළිබඳ ඓතිහාසික අරගලයේදී විශේෂයෙන් තේ අපනයන කම්කරුවන් සමග එක්වී ඔවුනට ආධාර දෙමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ගොඩනැගීමේදීත් 1958 මහා වැඩවර්ජනයේදීත් ඩිව් විප්ලවවාදියකු වශයෙන් කැපවී කටයුතු කළා. ඔහු කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වෙනවාට අමතරව වෘත්තීය සමිති නායකයෙකු හා කොමියුනිස්ට් තරුණ ව්‍යාපාරයේ නායකයෙකු මෙන්ම මිත්‍ර සංගම් ක්‍රියාකාරකයෙකු ලෙස තරුණ අවදියේදීම විප්ලවීය ව්‍යාපාරයට ලබා දුන්නේ විශිෂ්ට දායකත්වයක්. ඩිව් 1972 වන විට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් වූ අතර 1976 වන විට රාජ්‍ය සේවයෙන් ඉවත් වී පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාධරයක වූවාට අමතරව දේශපාලන මණ්ඩලයට පත්වීමත් සමග ඔහු පක්ෂයේ ප්‍රථම ජාත්‍යන්තර ලේකම් ලෙස
කටයුතු ආරම්භ වුණා. ඩියු පක්ෂීය ප්‍රධාන ලේකම් වශයෙන් පක්ෂ නායකත්වයට පත් වූයේ 2001 වසරේදී. කොමියුනිස්ට් පක්ෂයේ සිටි කීර්තිමත් හා ප්‍රතාපවත් නායකයෙක් වූ සරත් මුත්තිට්ටුවේගම සහෝදරයාගේ අකල් නික්ම යාමෙන් අනතුරුව කලවාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස 1986 දී පාර්ලිමේන්තුවට පිවිසි ඩියු ඉන් අනතුරුව 2004 දී සහ 2010 දී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔහු විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේද ප්‍රමුඛ නායකයෙකු වෙමින් පාර්ලිමේන්තු වේදිකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහ වාම ව්‍යාපාරයේ කීර්තිමත් පුරෝගාමීන් පෙන් වූ දක්ෂතාවයන් මතකයට නගමින් ජාතික ජාත්‍යන්තර තත්ත්වයන් සහ දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධව විශිෂ්ට විවාදකයෙකු සහ රටට මඟ පෙන්වන නායකයෙකු වශයෙන් කැපී පෙනුණා. ඔහු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු තුල විවස්ථා සම්පාදක හා ජාතික ඒකාබද්ධතා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ මෙන්ම මානව සම්පත් සංවර්ධන වැනි තනතුරු හෙබ වූ අතර ඒ සෑම වගකීමකටම අදාළව රටට බලපාන ප්‍රබල ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සමත් වුණා. 2010 සිට පුරා වසර 5ක් තිස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ එනම් කෝප් කමිටුවේ පෙත් සම්කාරක සභාවේ සහ මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුවේ සභාපති දුර දරමින් විවස්ථා දායකයටත් පොදු ජනතාවටත් ඔහු ඉටු කළ මෙහෙය අපේ මතකයන් තුලත් ඉතිහාසයේ රැඳෙනවාට කිසිදු සැකයක් නැත. ඔහු පෙරලිකාර දේශපාලනයට ඇදෙගේ මාතර රාහුලයේ ගෙවූ ශිෂ්‍ය අවධියේ සිටමයි. දොස්තර එස ලොකු දුරස්ත බවක් නැහැ. අපේ රටේ දේශපාලනය ඇතුලේ වාමවාදී දේශපාලනය ඇතුලේ මේ නම් හරි සමීපයි. පසු කාලීනව විවිධ දේශපාලන පක්ෂ අතර ඔබේ නම් සඳහන් වුණත් අවසානයේ අරමුණක් විදිහට ඔබ හැමෝම හිටියේ එක තැනක. අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ හැමෝගෙම හිතවල කකියපු අදහස මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා ඔබතුමන්ට මේ වෙලාවේදී අදහසක් දක්වන්න ඇතයි කියලා අපි විශ්වාස කරනවා. මේ උත්සවය වෙනුවෙන් ඩියු ගුණසේකර 60 වසරක අභිමානනීය ඉතිහාසය වෙනුවෙන් එතුමන්ට සුබපතන්න අදහස් දක්වන්න මගේ ගෞරවනීය ආරාධනය මහජනෙක් සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ඔබතුමන්ට. Ladies and gentlemen, we are privileged to have the leader of Mahajana Eksat Peramuna, Member of Parliament, Honorable Dinesh Gunawardana on stage now. Ati Pujaniya නායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ අවසර අන්‍ය ආගමික පූජක තුමන්ඩාගෙන් අවසර අද දිනේ මේ 60 වසරක දේශපාලන ජනතා මෙහෙවරේ අගයන ඩියු ගුණසේකර සහෝදරයාණෙනි නේපාලේ හිටපු අග්‍රාමාත්‍ය තුමනි විරුද්ධ පක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමනි ද්‍රවිඩ පෙරමුණේ නායකාර සම්බන්ධයන් මැතිතුමා ප්‍රධාන පක්ෂ නායකවරුනි විදේශ තානාපතිවරුනි ආදරණීය ආරාධිත අමුත්තනේ ඉතාම
ආදර සුන්දර අවස්ථාවක් සිහිපත් වෙන මොහොතක් ඒ බව දිනුණු සයකර සහෝදරයාගේ 60 වසරක දේශපාලන ජීවිතේ රටක ලොවක පීඩා විඳින ජනතාවගේ බහුතරයට සුළුතරයක් වූ පාලනය කරන ධනය බලය ආධිපත්‍ය වෙනස් කිරීම සඳහා ඔහු යෙදුණු මෙහෙවර දේශපාලනයේ බවට පත් වුණා. ඒ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ මග ගනිමින් වාමාංශික දේශපාලනයේ මාක්ස්වාදී දේශපාලන හරය දායාද කරමින් පරම්පරා තුනකට වැඩි කාලයක් ඒ නොනවතන මෙහෙවර ඉටු කරා වූ සහෝදරයා. වෘත්තීය සමිති ව්‍යාපාරයේ සටන් රැල්ලේ වැඩ කරන ජනතාවගේ හිමි අයිතිය සුරක්ෂිත වහවය දිනා ගැනීමටත් ඔවුන් ප්‍රාර්ථනය කරන සමාජයක් නිර්මාණය කර ගැනීමේ අධිෂ්ඨානයේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන වමේ ප්‍රගතිශීලී කඳවුරේ යෝධ මෙහෙවරට දිව්ගුණ සේකර සහෝදරයා ඉෂ්ට කර තිබෙන දැවන්ත කාර්යභාරය අතින් වමේ කඳවුරේ යෝධයෙකු බවට අද අපිට ඔවුන් සඳහන් කරන්නට පුළුවන්. යෝධයෙක් වන්නේ ඒ පිළිබඳ තිබෙන ගැඹුරු දේශපාලන දර්ශනයත් ගැඹුරු දේශපාලන ප්‍රතිපත්ති හා ඒ වගේම විග්‍රහයන් ඒ වගේම මඟ පෙන්වන්නන් වෙන්වීම ඉෂ්ට කළ හැකි නායකයෙක් වීම නිසායි. ඔහු දේශපාලන විචාරකෙක්, ඔහු විවේචකෙක්, ඔහු ඉතාම දක්ෂ ලේඛකෙක්, විවාදකරුවෙක්, ඒ වගේම පොදු ජනතාවගේ පැත්තෙන් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වූ උපායශීලී මාර්ගයන් නිර්මාණය කරන්ට ඉදිරිපත්වන කෙනෙක් හැටියට අප සලකනවා. ඒ වෙනුවෙන් මුළු ප්‍රගතිශීලී වමේ ජනතාව හා සංවිධානයන්ගේ අති උතුම් ගෞරවයක් ඔබ වෙත පුද කරන්නට මේ අවස්ථාව පුළුවන් වීම ජාතියේ යහපතක්. ඔහු ජාත්‍යන්තරවාදී මිනිස් අයිතිවාසිකම වෙනුවෙන් අප රට තුළ හා ජාත්‍යන්තරේ සහෝදරත්වය ගොඩනගන්නට දිව් සහෝදරයාගේ තිබෙන අධ්‍යක්ෂීම් සම්භාරය ආදර්ශය හා ඒ පන්ති සම්බන්ධව ඇති ලිඛිත ඉදිරිපත් කිරීම සුවිශේෂයි. ඒ වගේම දිව් සහෝදරයා නොසැලෙන මිනිසෙක්. මා ඔහු පාර්ලිමේන්තුව තුළ සරත් මුත්තේරුගම සහෝදරයාගේ වියෝවෙන් පසු එකම අල්ලපු ආසනයේ සිටපු මන්ත්‍රීවරය හැටියට 10 දෙනෙක්ගෙන් සමන්විත විපක්ෂයක 150ක් එහා පැත්තේ තිබෙන යෝධ ප්‍රහාරයන්ට මූණ දීම පමණක් නොව ආර්ථික විග්‍රහයේ පාඩම් කියා දෙන්නට පුළුවන්කම අදට පමණක් නොව ඉදිරියකට එය මඟ පෙන්විය හැකි කරුණු කියා දෙන්නට පුළුවන් වීම නිසා සතුරාගේද මිත්‍රයෙක් බවට සමන් දෙන්නෙක් බවට පත් වුණා. විශේෂයෙන් දිව් සහෝදරයාගේ තිබුණු නොසැලෙන ගතිය නිසා විවිධානපනත් රාශියක් දියත් කරන්නට පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන් මහා බැංකුවේ ඇතිවුණු සෝචනීය මහා වංචාව එළිදරව් කරන්නට නායකත්ව දුන්නු කමිටුවේ සභාපතිතුමා දිව්ගුණ සේකර සහෝදරයයි. ඒ වගේම එහි ඉදිරිපත් කිරීම වලට තව රාශියකට ආර්ථික කඩාවැටීම් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන් වීම නිසා අලුත් මගක් ගැනීමේ කොමියුනිස්ට්වාදීන්ගේ වමේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියයි. ධනවාදයේ පවතින අනුකරණවාදය යමින් දුගී බව ආහාර අරමුදේ නිවාස
වස්ත්‍රාර මුදේ රැකියාර මුදේට සදාකාලික විසඳුමක් නොමැති බව කියා පාන්නට පැහැදිලි කරනු ඉදිරිපත් කළ හැකි නායකෙක් ලෙස දිව් සහෝදරයා පෙන්වා තිබෙන මාවතේ පමණ නොව අලුත් මගක් නිර්මාණය කිරීමට තිබෙන හැකියාව වමේ ව්‍යාපාරය වෙනුවෙන් දායාද කරන්නට පුළුවන් වුණා. ඒ නිසා මේ අවස්ථාවේ ඔබ ජනතාව අතර දලන්ත අරගල රාශියක් යුගයන් ගණනාවක අභියෝග හරහා ගමන් කරමින් රටක ජනතාවට ඒ ශක්තිය දෙන්නට පුළුවන්කම ඇති කරා. ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන ක්‍රමය දිනා ගැනීමේ කමිටුවේ ඔබ ඉෂ්ට කර කාර්යභාරය සදාකාලිකයි. දේවගුණසේකර සහෝදරයාගේ තිබෙන ගැඹුරු මිනිස් ගුණාංග හා සටනක ඉදිරියට ගෙන යාමේ ඕනෑකම ඉදිරියේ නොසැලෙන බව නිසා ඔහු එකඟ වන එකඟ නොවන දේශපාලන ක්ෂේත්‍ර හමු වෙන්නට ගමන් කරපු අවස්ථා රාශියක් රටේ ඇති කළ යුතුයේ වෙනස සඳහා. එවැනි ඉතිහාසයක් අපි සිහිපත් කරමින් අද අපි වැටී තිබෙන ආර්ථික අභියෝග හමුවෙත් ලොවාද වැටී තිබෙන ආර්ථික අභියෝග හමුවෙත් භූ චලනයකට පත්වී තිබෙන ලෝක දේශපාලන ආර්ථිකය හමුවෙත් හෙට දිනේ අනාගතය රට පමණක් නොව ලොව ගමන් කළ යුතු මාර්ගයන්ගේ අභියෝග ජනතාවගේ යහපත පිණිස පරිවර්තනය කරන්ට දිව්ගුණසේකර සහෝදරයාට ඇති ශක්තිය හැට වසරක ඉතාම වටිනාම කාල පරිච්ඡේදයේ ඉටු කරන්නට රැස් වෙන මොහොතකදී එයා අගය කරන මොහොතකදී ඔබගේ ක්‍රියාදාමය අපි අගය කරන්නේ එනසලන බව පමණක් නොව ඒ ආදර්ශයයි. සැම දෙනා සමග වැඩ කළ හැකි සැම දෙනා සමග වැඩ කළ හැකි සැම දෙනා සමග මිත්‍රත්වය ඇති කළ හැකි. නමුත් තමන්ට තිබෙන දාර්ශනික ඉලක්කය අත නොහරින ගමන නිසා ප්‍රතිපත්තිමය වශයෙන් අලුතේ නිර්මාණය කර දෙන්නට පුළුවන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක දිව්ගුණසේකර සහෝදරයාගේ 60 වැනි ජනතා ගමනේ එක් වෙන අවස්ථාවේදී යලිත්වරක් ඒ ආදර්ශමත් ක්‍රියාදහමයට අපේ සුභාශිංසන එක් කරමු. සාධාරණ යුක්තිය පතන සමාජයක ජනතාවකට සාධාරණ යුක්තිය ඉල්ලා සිටින අලුත් පරම්පරාවේ ජනතාවට ඒ අලුත් ශක්තිය දෙන්නට ශක්තිමත් දිගු ගමනක් ඔබට ඇති වේවා කියන ප්‍රාර්ථනෙන් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතය දිනේෂ් ගුණවර්ධන මහතුමාගේ අදහස් අනුව විග්‍රහ කරන්න ගියොත් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. දේශපාලනයේ පරිණත වුණා විතරක් නෙමෙයි මිනිස්සෙක් විදිහට පරිණත වෙන්න කොයිතරම් දේවල් ජීවිතය ඇතුලේ තියෙන්න ඕනද කියන එක පිළිබඳව දිව් ගුණසේකර චරිතාපදානය අපිට බොහෝ දේවල් උගන්වනවා. ඒ නිසා ඔබ එදා දේශපාලනයටත් අද දේශපාලනයටත් අනාගත දේශපාලනයටත් ගැළපෙන චරිතයක් බව නම් නොකියාම බෑ. ඔබට සුබපතන්න මේ ඉන්න හැමදෙනාම සූදානම් බව මා දන්නවා. මෙතන නැති බොහෝ දෙනෙක් අද දවසේ ඔබතුමන්ට සුබපතන්න කැමැත්තෙන් ඉන්නා බවත් අපි දන්නවා. ඒ විවිධ පාර්ශ්ව අතර තෝරා බේරාගත් හඬපට කිහිපයක් රූපාවලියක් සමඟ ඔබතුමන්ට සුබපැතුම් එකතු කළේ මෙන්න මේ විදිහටයි. අපි අපේ නෙත්‍යමු කරමු පුළුල් තිරයට. දේව් ගුණසේකර සහෝදරය අවුරුදු 60ක් දේශපාලන සටන් බිමේ සමරන මේ අවස්ථාවේදී අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මාක්ස්වාදී දර්ශනය පිට වාමාංශික දේශපාලනයට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා දීර්ඝ කාලයක් සේවයක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ සේවය තුළින් අප රටට වැදගත් ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා. එතුමා මේ අවුරුදු 60ක් දේශපාලන ක්ෂේත්‍රයේ සම්පූර්ණ කිරීම ගැන මගේ උණුසුම් සුබපැතුම් මම ඉදිරිපත් කරනවා. මමත් දේශපාලනයට
සම්බන්ධ වුණේ 1953. ඒ කාලේ සිටම ඩියු ගැන මම අහලත් තියෙනවා, හම්බෙලත් තියෙනවා, කටයුතුත් කරලා තියෙනවා. මේ කාලේ තුල මට එතුමා කෙරෙහි ඉතාමත්ම වැදගත් ලෙස දේශපාලනයේ සම්බන්ධව ක්‍රියා කරන පුද්ගලයෙක් හැටියට අපේ රටේ ජනතාව වෙනුවෙන් අපකප වෙලා කටයුතු කිරීම ගැන මට කතා කරන්න පුළුවන් වන්නේ සතුටින්. අපේ රටේ වාමාංශික අදහස් මුල් කරගෙන ඒ අදහස් පදනම් කරගෙන වැඩ කරන ජනතාවගේ කෝණයෙන් කල්පනා කරලා ක්‍රියා කරපු පුද්ගලයෙක් තමයි ඩියු ගුණසේකර සහෝදරයා. කවදාවත් එතුමාගේ දේශපාලන මත වෙනස් කළේ නැහැ. පක්ෂයේ තිබුණු ලැදියාව දිගටම පවත්වාගෙන ආවා. දේශපාලන නායකයෙක් හැටියට ජනතාවට නිසි නායකත්වය ලබා දීලා ක්‍රියා කරලා තියෙනවා. හොඳ කතිකත්වයක් ඇති එතුමාට සරල විදිහකට ගැඹුරු ප්‍රශ්න තෝරා බේරා ගන්න හැකියාව තිබුණා. එතුමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේදී ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වෙලා උපදේශක මණ්ඩලයක් පිහිටුවා. ඒ උපදේශක මණ්ඩලයේ එතුමා ඉවහල් සේවයක් ක්‍රියාත්මක කළා. 1970 පීටර් කෙල්මන් මැති සහෝදරයා එක්ක ලේකම් හැටියට නිවාස ඉදිකිරීම අංශයේ ඉතාමත්ම වැදගත් සේවයක් කළා, විශේෂයෙන් නාගරික ජනතාව වෙනුවෙන්. අපි දෙන්නම එකට 2004 ඇමතිවරුන් හැටියට කටයුතු කළා. ඒ කැබිනට් එක තුළ අපට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් එක උදාහරණයක් හැටියට මම ඉදිරිපත් කළොත් බලය බෙදා හැරීම තුලින් ජාතික ප්‍රශ්නය විසඳලා ජාතික සමගියක් ඇතිකරන්න, ඒ වගේම මේ අතුරුදහන් වුණ ඇයට යුද්ධෙන් පසුව හිරේ හිටපු ඇයට ඩිව් සහෝදරයාගෙන් විශිෂ්ට සේවයක් ඉෂ්ට වුණා. වාමාංශිකයන් හැටියට අපේ ප්‍රතිපත්ති අපි රැකගෙන තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ අවස්ථාවේදී ඩිව් සහෝදරයා කෙලින් හිටපු එක අපිට විශාල ශක්තියක් වුණා. ඩිව් ගුණසේකර සහෝදරයා කෝප් ආයතනයේ කරපු සේවය, ඩිව්ගේ දේශපාලන දැනුම ඉතාමත් පළල් දැක්මක් තිබුණා. මම මේ අවස්ථාවේදී දිව් සහෝදරයාට සුභ අනාගතයක් ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වභාවය මම අවසන් කරනවා. Mr. Dew Gunasekara, the leader of the Communist Party, has been one of the most senior politicians in the country. He has not merely been a politician, he has been a statesman of very high quality. He was a member of parliament on several occasions, and we have had the good fortune of being able to interact with each other during the course of our parliamentary careers. Mr. Dew Gunasekara was a person of unquestionable honesty and integrity. He was firmly committed to his policies and principles. He strongly advocated justice and equality for all people living in Sri Lanka, irrespective of their ethnic or religious origin. He was a person who was firmly committed to uniting the country, to uniting the people of the country on the basis of justice and equality. He very fervently followed the principles of his leaders, senior left politicians who are no more. Mr. Dew Gunasekara was a person who was held in the highest respect by all the people in the country, whether they be from the north, the south, the east or west. I have no doubt whatever that he will continue to enjoy such respect and that he will be looked upon as a statesman who was committed to the well-being of all the people in this country and to the well-being of the country. I'm extremely happy that at a time when he has completed 60 years in active politics, there is a felicitation issue being issued by the organizers of this function. He deserves such respect and regard. And Mr. Dew Gunasekara, I hope, will be an example to other politicians in this country to be able to live according to their conscience and in keeping with their policies and principles. Thank you. Philip N.M. S.A. Vikramasinghe වැනි කීර්තිමත් වාමාංශික නායකයන්ගෙන් 1930 දශකයේ ඇරඹුණු වාමාංශික මාක්ස්වාදී ව්‍යාපාරය මේ රටේ එහි දෙවැනි පරම්පරාව තමයි ඩිව් ගුණසේකර මැතිතුමා නියෝජනය කරේ. සරත්ගෙන් පසු
දීව් ගුණසේකර පාර්ලිමේන්තුවට ඇතුළුණා. සරත් මුත්තැටුවගම මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඔහු පාර්ලිමේන්තුව ඒ සියලුම අංශ වෙනුවෙන් කතා කරා. ඔහුගේ කතා ඉතාමත්ම කීර්තිමත් තත්ත්වයකට පත් වුණා. ඒ නිසා ඔහු වෙනුවට ගිය ඩිව්ට මේක විශාල අභියෝගයක් වුණා. ඩිව්ත් ඒ වගේම ඉතාමත්ම කොමියුනිස්ට්වාදීන්ට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙකුට සාධාරණත්වය අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට සහ විරුද්ධවාදීන්ට වුණත් ඔහුගේ කතා රසවිඳීමට හැකියාව ලැබුණා. ඩිව්ට තිබුණා ජාත්‍යන්තරය පිළිබඳ විශාල හසල අවබෝධයක්. ඒ පොතක් බලාගෙන ගැන කතා කරන්නට නෙවෙයි. ලෝකයේ තිබෙන ඕනෑම ඓතිහාසික සාධක සහ වර්තමානයේ ලෝකයේ තිබෙන ඕනෑම ආර්ථික අර්බුද සමාජ අර්බුද ගැන කතා කරන්නට ඒවැයේ සියලු දත්ත සංඛ්‍යාලේඛන කටුසනහටනක් නැතුව ඒ කටුසටහන තමන්ගේ මොලේම දරාගෙන පැයක් වුණත් දේශනයක් පවත්වීමේ හැකියාව දිව් ගුණසේකරට තිබුණා. එවැනි කතකයෙන් මගේ ජීවිත කාලයේදීම දැකලා තියෙන්නේ ඉතාමත්ම අල්ප කීප දෙනෙක්. ඩිව් ඉතාමත්ම මේ යුගයේ ඇත්තටම බුද්ධිමත් දේශපාලන සංවාදයක් කියන එක ඉතාමත් එන්න එන්නම දුර්ලභ වෙන කාලයක එවැනි නියඟයකට පායපු පොද වැස්සක් වගේ වුණා ඩිව් ගුණසේකර සහෝදරයා. ඔහු කඨෝර තාලේ වාමාංශික නායකෙක් නෙවෙයි. ඔහු බොහොම සුන්දර මිනිහෙක්. ඔහු ඒ පක්ෂයටත් ආදරය කරමින් ඒ පක්ෂයේම සිටිමින් ඔහුගේ ඒ මතවාදයේම සිටිමින් අනිකුත් පක්ෂ සහ එවැයින සහෝදරයෙකුත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්තුවා. ඒ වගේ තමයි මාත් එක්කත් ඔහු පවත්වපු සම්බන්ධය. ඒ නිසා ඔහු අපිට වුණත් ඉතාමත්ම දයාබරව ඔහු ඔහුගේ මේ සහෝදරත්වය ප්‍රකාශ කළා. ඔහු මාක්ස්වාදය සහ සමාජවාදය ඇත්තටම ගරුකොට ක්‍රියා කළේ මේ රටේ නැති බැරි මිනිහට හොඳ දවසක් උදා කිරීමේ පවිත්‍ර චේතනාවෙන්. ඒ නිසා එහෙම ගමනක් ආපු ඩිව් අදත් ඩිව්ට හැම පැත්තකම ඉන්න හැම කෙනෙක්ම ගරු කරනවා. ඒ එකක් ඔහුගේ ප්‍රතිපත්තිය, දෙකක් ඔහුගේ මනුස්සකම. ඒ නිසා අර මාක්ස්වාදයේ තිබෙන පන්ති වෛරයත් මානව දයාවත් තිබිය යුතුයි කියලා කියන්නේ කොමියුනිස්ට්වාදියෙකුට. ඒ පැත්තෙන් බැලුවාම ඔහු අංග සම්පූර්ණ කොමියුනිස්ට්වාදියෙක්. ඒ සටනේ ඇතැම් දේවල් මතක ඇති. ඔබතුමා රොහුණ පුත්‍රයෙක්. රොහුණට මේ යටත් විජිතයේ බලපෑම තදින් දැනුණා. මේ පීඩිත ජනතාවක් බවට පත් කරන්න අධිරාජ්‍යවාදීන්ගේ විවිධ උත්සාහයන් රොහුණට දැනුණා. රොහුණ ප්‍රගතිශීලී ජනතා වෙනුවෙන් නැගී සිටපු පුරවරයක් බවත් අපි ඉතිහාසයේදී හඳුනා ගන්නවා. රාජපක්ෂ පරපුර ඒ පිටුපස හිටිය බව ඩිව් මැතිතුමා හොඳින්ම දන්නවා. ශ්‍රී ලංකා සෝවියට් සංගමයේ ප්‍රථම සභාපතිවරයා විදිහට ජෝර්ජ් රාජපක්ෂ ප්‍රතිතුමා ඒ සඳහා නායකත්වය දුන්නා. ඩී.ඒ. රාජපක්ෂ මේ රාජපක්ෂ නාමාවලිය ඔබතුමන් එක්ක අපේ රටේ අර ප්‍රගතිශීලී පරම්පරාවට වමේ දේශපාලන මේ රටය තුළ පළපදියම් කරන්න මේ වෘක්ෂය මහ දැවැන්ත වෘක්ෂයක් බවට පත් කරන්න ලොකු ශක්තියක් ලබා දුන්නා. ඒ ශක්තිමත් පරම්පරාවේ වර්තමාන ජ්‍යෙෂ්ඨයා දැන් ඔබ ළඟ ඉන්නවා. මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා හිටපු ජනාධිපතිතුමනි, වත්මන් පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමනි, මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ට මේ උත්සවය අමතන්න. Ladies and gentlemen, let us have the privilege to invite forward the opposition leader, former President Honorable Mahinda Rajapaksa, to express his well wishes to Honorable Dev Gunasekara. අති පූජනීය ප්‍රනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසර, ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසර, ඩිව් ගුණසේකර මැතිතුමනි, ඒ වගේම නේපාලී ජනාධිපති අගමැතිතුමනි, කතානායකතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සම්බන්ධන
නායකතුමා ඇතුළු ආසුදේව ඇතුළු සියලු පක්ෂ නායකිනි හිතවතුනි ඩියු ගුණසේකර මහත්තුමා අපේ ගමේ ඒ විතරක් නෙවෙයි එතුමාගේ මගේ වගේම මගේ අම්මත් මාතර ඩියු ගුණසේකරගේ අම්මත් මාතර එදා ඉඳලම නෑ සම්බන්ධකම් වලට වඩා දේශපාලන සමග අපි තා කිට්ටුවෙන් වැඩ කරා මගේ පියා ඩී.එම්. රාජපක්ෂ මහත්මයා එදා ජෝර්ජ් රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා මුලින්ම 36 එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආපු අවස්ථාවේදී ඒ වගේම මගේ පියා 45 දී දේශපාලනයට පිවිසෙන වෙලාවේදී ඒ හැම අවස්ථාවකද මූලස්ථානය වෙලා තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩියු ගුණසේකර මැතිතුමාගේ ගෙදර. ඒ ගෙදර බැහැලා තමයි එදා ගියා කියලා කියන්නේ. මොකද මම එතකොටත් ඉබිදෙලා නැහැ. නමුත් ඩියු ගුණසේකර මැතිතුමාගේ ගෙදර බැහැලා තමයි එතනින් කච්චේරියට ගියේ. එදා නිතරගෙන් තරංගේ වැදුණා නිතරගෙන් මං හිතන්නේ පළවෙනි වතාවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණේ ඩී රාජපක්ෂ මහත්මයා ඒ අවස්ථාවේදී මේ නම් යෝජනා පත්‍ර දෙනකොට එතුමාත් එක්ක ගියේ ඊළඟට ලක්ෂ්මන් රාජපක්ෂ මැතිතුමා තරඟ කරන වෙලාවේ 47 මං හිතන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කරේ මට මතක හැටියට නම් යෝජනා පත්‍ර වලට නාම යෝජනා මේ යෝජනා කරේ ඩියු ගුණසේකර මහත්මයාගේ සහෝදරයයි කියලා මම විශ්වාස කරන්නේ. මේ දැනුම තමයි අසංකරේ. ඒ සම්බන්ධය අපිට දිගට තිබුණා. එදා ඩී.එම්. දුස්තරේසේ වික්‍රමසිංහ මහත්මයාලා ඩී.එම්. රාජපක්ෂ ඊ රාජපක්ෂ මේ වමේ දේශපාලනයේ ලක්ෂණ රාජපක්ෂ සමග වමේ දේශපාලනය එදා ඉඳලා රුහුණට අමුතු දෙයක් නෙවෙයි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව එදා සටන් කරන යුගයක මම හිතන්නේ ඒ දසීලු නායකයෝ ඇවිල්ලා දකුණේ රුහුණේ නැවතිලා හිටියා දිනේෂ්ගේ තාත්තා එදා රොබර්ට්ලා එදා සැඟවෙන්ට ආවේ යම් හිතන යම් අවස්ථාවලදී වීර කැටියට ඉතින් එවැනි කිට්ටු සම්බන්ධතාවයක් අපිට තිබුණා මට මතකයි අපි ඩියු මැතිතුමාගේ ගුණසේකර මැතිතුමාගේ ඉතිහාසයෙන් දේශපාලන ඉතිහාසය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ එතුමා තරුණ කාලෙම අධ්‍යාපනය පාසලින් ඇවිල්ලා රාහුලෙන් ඇවිල්ලා අරයම්බදු දෙපාර්තමේන්තුවේට සේවය කරන කාලේ මට මතක තිබුණා එක්කවත් පත්වල තිබුණා ඒ කාලේ හිටපු දේශපාලඥයෙකුගේ මුදල් හංගලා තිබිච්ච මුදලාලි කෙනෙක් නිදන්නේ හස්තිගි මුදලාලි මම මතක ඇට්ටියට ගි ගෙදරට කඩා පැනලා ඒ මුදල් අරගත්තා අල්ලගත්තා ඒ දේශපාලඥයා ගි නායකයා ගාවට මේක දැන්නුවම නායකයා තරුණ ඩියු ගුණසේකර මහත්මයාට එන්න කියලා තරුණයාට එන්න කියලා කිව්වේ ඔහුට ස්තුති කළ විතරක් නෙවෙයි ඔබේ රාජකාරිය ඔබ බය නැතුව කරන්න අමංගන කියලා කිව්වා එදා දඩ්ලි සේනානායකතුමා තමයි එහෙම ප්‍රකාශ කරේ ඒ සල්ලි අයිතිකාරයා
පසු කාලයක ජනාධිපතිවරයෙකුත් වුණා. ඒ වගේම එවැනි බයක් නැතුව අර ඔහුගේ දේශපාලන පන්නරයත් එක්ක උරුම සමිති පන්නරයත් එක්ක ඔහුගේ ගමේ ලැබිච්ච ශ්‍රී සේවික්‍රමසිංහ මිතුමාලගේ දේශපාලනය ලැබිච්ච ඒ හයිය මම හිතන්නේ එතුමාට ඒ තරුණ කාලිනම්ම තිබුණයි කියන එක අපිට පැහැදිලි වෙනවා. අපි ඔහුට ඔහු නම් විශේෂයෙන්ම ඔහු පාර්ලිමේන්තුවේ කරපු සේවය පිළිබඳව දිනේෂ් ගුණවන්ත මහත්මයා කිව්වා. හැමදාම සෑම කෙනෙකුට එක හා සමානව සලකන අපි තාම ගරු කරපු මම හිතන්නේ ඩියු සහෝදරයල් කියලා මම කියලා නැහැ. මම කියලා දෙන්නේ ඩියු අයියායි කියලා. කැබිනට් එකේදීත් මට කියවෙන්නේ ඩියු අයියා කියලා. හැබැයි ඌ හැම වෙලාවෙම අපිට දුන්න උපදෙස් ඌගේ අදහස් ඌ නිර්භීවත්වම ඉදිරිපත් කරා. යම් යම් අවස්ථාවලදී ඌට හවුම් කන්න දුන්නු එකම අවස්ථාව තමයි මම හිතන්නේ මැතිවරණේ 2015 මැතිවරණේට යන්න එපයි කියලා කියද්දි මම පාර්ලිමේන්තු විසරවල මම ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා. එදා එතුමා කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා මට එදා උපදෙස් දුන්නා. මම එදා තමයි ඌ කිව්ව උපදෙසක් ඇහුවේ නැත්තේ. ඉතින් මම හිතනවා එතුමාට ඒ දුරදක්න ඥානීය තිබුණා එදත් මග පෙන්වීම තිබුණා එදත් ඒ නායකත්වයේ දෙන්න ශක්තිය තිබුණා කියන්න තියෙන දේ කියන්න බය නැතුව කියන්න ඌට ඒ හයිය තිබුණයි කියන එක අපි මතක තියාගන්න. ඒ වගේම සියලුම ජාතීන්ට එක හා සමානව සලකන්න සියලු ආගමිකයන්ට එක වගේ සලකන්න මේ කොමියුනිස්ට්වාදීන් ලැබිච්ච ඒ ආభాෂය ඌ හැම අවස්ථාවකදීම ඉටු කරන්න ඉටු කරා. ඒ වගේම එකින් ඉදිරිපත් වෙච්ච ප්‍රධානම බැංකු මංගොල්ලනේ කියන්නේ මංගොල්ල කියලා මෙන්න මොකද කියන්න තියෙන්නේ. ඒ මහා බැංකු මංගොල්ලේ එළියට දානත කොට තමයි වාර්තාව ඉදිරිපත් කරන දවසේ තමයි නායකයෝ බේරගන්න පාර්ලිමේන්තුව විසිරුවේ අපේ ජනාධිපතිතුමා. එදා ඔබට මතක ඇති වැඩි අවුරුදු ගාණක් නැහෙනි. එදා ඔහුගේ වාර්තාව නිර්භයවම ඒකට වැරදිකාරයා කවුද කියන එක ඒකේ පිටිපස්සේ හිටියේ කවුද කියලා ඌ වාර්තාව ඉදිරිපත් කරන්න තිබිච්ච දවසේ තමයි විසුරුනේ. ඒකෙන් හුඟක් දේවල් වැහුණා ඒ විසුරුව හැරීම තුල. ඉතින් මම හිතනවා ඩියු ගුණසේකර මැතිතුමා ඒ කරපු සේවයන් අපිට අමතක වෙන්නේ නැහැ. රටට අමතක වෙන්නේ නැහැ. මග පෙන්වූ ඒ මාර්ගය ජනතාවට දුන්නු නායකත්වය සියලු ජාතීන්ට දුන්නු එක හා සමාන තිබිච්ච නායකත්වය එතුමා හැමදාමත් ඔහුගේ අදහස් ඉදිරිපත් කරමින් ඉටු කළා. ඒ නිසා මම එතුමාට සුබපතන. ඌ 60 වසරක දේශපාලන 60 වසරක දේශපාලනය තුළ ඌ කරපු සේවය අපි අගෙනවයි කියන එක මතක් කරමින් ඔබට අපේ සුබපැතුම් මේ අවස්ථාවේදී පුද කරමින් මායන්න. කියන්න ඕන තැන කෙලින්ම කියන ගතිය ඔබ ළඟ තිබුණු බව අප හැරුණකොට හිටපු ගරු ජනාධිපතිතුමා හැරුණකොට බොහෝ දෙනා මේ වේදිකාවේදී කිව්වා. ඒ තමයි ඩියු ගුණසේකර චරිතයේ මුඛ්‍ය ලක්ෂණය. වැදගත් කතා, අර්ථවත් කතා, අර්ථවත් විවාද වලින් පාර්ලිමේන්තුව සන්නද්ධ වේ යුතුයි කියන පොදු මතේ රටේ පුරවැසියෙක් විදිහට මමත් බහුතරයක් දෙනාත් ඉන්නා කාලෙක ඩියු ගුණසේකර වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියානම් කියලා දැනෙන බොහෝ දෙනෙකුත් අප අතර ඉන්නවා. ඒ තරමටම ඔබ පාර්ලිමේන්තුවට වඩා මිත්‍රශීලී, සමීප, රටට පාර්ලිමේන්තුවට සිටිය යුතුම කෙනෙක් වන නිසා. ඒ තමයි ඩියු ගුණසේකරගෙන් අපි දැක්ක පාර්ලිමේන්තුවේ ඉතිහාස කතාව, පාර්ලිමේන්තුවේ ජීවිත කතාව. වත්මන් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ඔබත් එක්ක වඩා සමීපව සිටි කෙනෙක් බව අපි දන්නවා. දේශපාලනයත් එක්ක, රටේ ප්‍රගතිශීලී ගමන් මගත් එක්ක සමීප වුණු කෙනෙක්, ඉතිහාසයත් එක්ක වඩා සබඳකම් පැවැත්වූ කෙනෙක් බවයි
බොහෝතන් වලදී මාසා තිබෙන්නේ. ඒ නිසා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ 60 වසරක ඔබතුමාගේ අභිමානවත් ජීවිතය පිළිබඳව කතා බහ කරන වෙලාවේ සුබ ප්‍රතිම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් ගරු කතානායක කරු ජයසූරිය මැතිතුමනි ඔබතුමන්ට. Yes, ladies and gentlemen, let us now have the honor and privilege to invite forward Speaker of Parliament of Sri Lanka, Honorable Karu Jayasuriya, an internationally famed statesman who conducted himself with dignity and courage to convey his well wishes to Honorable Diyu Gunasekara. පැමිණෙන සියර ජනහ මිතාමත්ම ගෞරවයෙන් සෙනහසෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ හිතවත් ගරු ඩියු ගුණසේකර මැතිතුමාට ආශිර්වාද කිරීම සඳහා වැඩමව අදාළ අතිගෞරවනීය අත පූජනීය සංඝනායක හිමිපාණන් වහන්සේලා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම Hindu Muslim පූජකතුමාන් වරුනි අද උපහාර ලබන ඩියු ගුණසේකර මැතිතුමනි ඒ වගේම නේපාලයේ හිටමු අග්‍රාමාත්‍ය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් මාධව කුමාර නේපාල මැතිතුමනි අපේ හිටපු ජනාධිපති සහ වර්තමාන විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි දිනේෂ් ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ගරු සම්බන්ධන මැතිතුමනි ගරු නිමල් සිරිපාල සිල්ලා මැතිතුමනි ගරු වාසුදේව නානායකර මැතිතුමනි මහාචාර්ය තිස්ස විතාන මැතිතුමනි ඒ වගේම වාසුදේව නානායකර මැතිතුමනි අනිකුත් පැමිණ සිටින සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පැමිණ සිටින නියෝජිතවරුනි Your Excellencies members of the diplomatic corps ඒ වගේම ජිව ගුණසේකර මැතිතුමාට උපහාර දැක්වීමට කෙළෙහුණුගත් ජනතාවක් වශයෙන් මෙන්න පැමිණි නුනාවන්නි මහත්වරුනි මේ උත්සවයේ සඳහා පැමිණ ලෙස මට ආරාධනය කරපු අවස්ථාවේදී ඒ ආරාධනය මම ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් පිළිගත්තා මම සෑම විටම පාර්ලිමේන්තුවේ අඩුවක් දකිනවා නම් ඒ අඩුව තමයි ඩියු ගුණසේකර මැතිතුමා පාර්ලිමේන්තුවෙන් මැතිවීම මොකද එතුමා සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් මට ඇති කරගන්න පුළුවන් වුණා අපි අතර දේශපාලන මාසයෙන් අපි මාස දෙකක් දැරුවත් එකට ඉඳගෙන පැය ගණන් ජාතික ප්‍රශ්නවලදී සමාජීය ප්‍රශ්නවලදී අනිකුත් ගැටවලදී අදහස් හුමාරු කර ගැනීමට අපිට අවස්ථාව ලැබුණා මම මතකයි දශක දෙක කාලයක් පමණ ඒ සම්බන්ධතාවය අප තුළ තිබුණා ඒ වගේම මට මේ අවස්ථාවේදී මතක් වෙනවා ඒ කාලය තුළ හිතමා කරපු විශේෂ සේවාවල් දෙකක් එකක් තමයි කෝප් කමිටුවේ සභාපතිවරයා වාසින් සාමාන්‍යයෙන් අපි ප්‍රතිපත්තියක් වශයෙන් කෝප් කමිටුවේ සභාපති පදවිය දෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට. නමුත් එතුමා ඇමතිවරයෙක් වශයෙන් ඒ පදවිය දැරුවා අපි විපක්ෂයේ වුණේ නමුත් අපේකට විරුද්ධ වුණේ. මොකද එතුමාත් සමග ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කළා. එතුමා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වුණත් වරද්දක් දුටුවා නම් අඩුපාඩුවක් දුටුවා නම් ඒ අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විවේචනය කරන්න නැත්නම් අදාළ ප්‍රධානියා විවේචනය කරන්න එතුමාට ශක්තියක් තිබුණා. එවගේම දිනේෂ් ගුණරාජ මැතිතුමා සමග අපි පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය වෙනස් කරන අවස්ථාවේදී එතුමා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා. එතුමාගේ දැනුම එතුමාගේ බුද්ධිය මම හිතනවා අපිට හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා මට මේ අවස්ථාවේදී සඳහන් කරන්න පුළුවන් වුණේ එතුමා දේශපාලන මහත්මෙක් වශයෙන්. එතුමා ගැන හුඟක් දේවල් කියන්න පුළුවන් මේ ඉහත කතා වලින් එතුමාගේ චරිතය සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක් කළා. ඉතින් ඒ නිසා මම එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවුරුදු 19 දී රාජ්‍ය සේවයට බැඳිලා අවංක දක්ෂ සේවකයෙක් වශයෙන් එතුමා කරපු සේවාව ඒ වගේම අවංකව කරපු සේවය ගැන අපි හිටපු ජනාධිපතිතුමත් දැන් සඳහන් කළා. ඒ විදිහට එතනින් ඉඳලා ඊට පස්සේ විවිධ පදවි තානාන්තර දැරුවා. ඒ වගේම අන්තර්ජාතික කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවිය අන්තර්ජාතික ලේකම් පදවි වගේ දේවල් එතුමා දැරුවා. අද නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යතුමා මෙතනට පැමිණීමත් එතුමාට ගෞරවයක්. මම වියට්නාමයට ගිය අවස්ථාවේදී මට මතකයි එහි දේශපාලන නායක කොමියුනිස්ට් පක්ෂ නායකයෝ එතුමා ගැන කතා කළා. එතුමා ගැන වර්ණනා කළා. එතුමා ලංකාවේ පමණක් නෙමෙයි කොමියුනිස්ට් නායකෙක් වශයෙන්
itu mata bahu awastha aradi loke gaurvayak laba ganna puluwan. E wage manik kawuna thamai etuma me rate jaathika samagiya aagamika samagiya sambandhen hæma ithama handak labu kene. Pasugiya wakawanuwe vivida gætulu æthiwechcha awasthawedi etuma me jaathika samagiyage awashyathawe podu maten gatte awasthawe gena etuma bohu vita handak nægwa. Ithin e nisa mama viswasa karanawa එතුමා දේශපාලනයේ ඉතාමත්ම ආදර්ශමත් චරිතයක්. ඒ වගේම එතුමාගෙන් හුඟක් ආදර්ශ ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ට. පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන් මත සඳහන් කළේ දේශපාලන අනාගතයක් බලාපොරොත්තු වෙන ගෞරවය ලබා ගන්න, මහජන සමග ජීවත් වෙන, මහජන වෙන කැපවෙච්ච අවංක සේවයක් කිරීමේ දේශපාලන ප්‍රතිමූර්තියක් වශයෙන් අපිට එතුමා හඳුන්වන්න පුළුවන්. එතුමා මේ අවස්ථාවේදී මීට වඩා දීර්ඝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම සඳහන් කරන්න කැමති එතුමාට මේ රටේ ඉදිරි ගමනේදී විශාල කාර්යභාරයක් තියෙනවා එතුමාගේ දැනුම එතුමාගේ අත්දැකීම් එතුමා නිර්භය ප්‍රකාශ කරලා අපිට මේ රටේ අලුත් දර්ශනයක් ඇති කරන්න මේ රටේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමේ කියාගෙන ගිය එතුමාගේ අදහස් එතුමාගේ ඒ වගේම උපදේශ එතුමාගේ විවේචන ඒවා ඉදපත් කරන්න කියන්නේ ඔබ මොකද මම හිතන්නේ කවුරුත් එවැනි කෙනෙකුෙන් ඒවා අපුවාම අපි දන්නවා සත්භාවයෙන් කරන දේවල් කවුරුත්ගේ ඒවා ප්‍රශ්න පිළිගන්න නිසා මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සීල්ම ගරු මන්ත්‍රීතුමාලා වෙනුවෙන් අපේ දීව් ගුණසේකර මැතිතුමන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට සුබ පතනවා ස්තුතියි ඔබතුමාට එක හිතවත් කම්පය බොහෝ දෙනා අතර දේශපාලන පක්ෂ විදියට බෙදුණු කවුරුත් නැහැ. ඔබ හැමෝමත් එක්ක හොඳින් හිටපු කෙනෙක්. ඒ නිසාම දු අද මෙතන බොහෝ දෙනෙක් මේ වේදිකාවට ආපුවම අපිට පේනවා විවිධ පක්ෂවල විවිධ මුහුණුවරින්. ඔබතුමත් එක්ක රැඳී සිටපු අය. ඒ අය අතර ඔබ පිළිබඳව දැකූ අදහස් කිහිපයක් වෙනුවෙන් යලිත් අපි මේ පුළුල් තිරයට ඉඩ කඩ ලබා දෙමු. දෙව් සහෝදරය අවුරුදු 60ක පමණ කාලයක් සිය දේශපාලන ජීවිතයෙන් මේ රටේ වාමාංශික ව්‍යාපාරය පෝෂණය කළා. වාමාංශික ව්‍යාපාරයේ බුද්ධිමත් සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය වඩ වඩාත් උපවත් කරමින් දෙව් සහෝදරයා ගැඹුරු දැක්මක් නිතරම සිද්ධීන් තුලින් උකහා ගන්නට උත්සාහ කර තිබෙනවා. දේශීය සිදුවීම්, ජාත්‍යන්තර සිදුවීම් එකිනෙකට සම්බන්ධ කරමින් විග්‍රහ කරමින් ඉදිරිපත් කිරීමේ ඉතාමත්ම දක්ෂ හැකියාවක් දෙව් සහෝදරයා දක්වා තිබෙනවා. දෙව් සහෝදරයාගෙන් මුළු ආමාංශික ව්‍යාපාරයම එබඳු මඟ පෙන්වීමක් බලාපොරොත්තු වී තිබෙනවා. ඔහුගේ තරුණ කාලයේ පටන්ම ඔහු ආමාංශික ව්‍යාපාරයට එකතු වෙමින් අඛණ්ඩව ඔහු ආපු ගමනක් තමයි මේ 60 වසරක ඉතිහාසය. ඔහු මේ මුළු කාලය පුරාම පිටකේනමන් සහෝදරයාගේ ලේකම් හැටියට වැඩ කරන කාලයේ සරත් මුත්තරුගම සහෝදරයා සමග සමකාලීනයක් හැටියට මේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ගොඩනගමින් සිටි කාලයේ ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරපු බව අපි කවුරුත් දන්නවා. ජාත්‍යන්තර සිදුවීම් අධ්‍යයනය කිරීමටත් ලෝකයේ ඇතිවෙන බල සමීකරණයන්ගේ අලුත් වීම් හරියාකාරව අධ්‍යයනය කරන්නට ඕ අප්‍රමාණ දැනුමක් ජාත්‍යන්තර දේශපාලන සාහිත්‍යයෙන් ඕ ලබා ගන්න. ඒ මගින් ඕ අපේ රටේ දේශපාලන අදහස් උදාස් තව තවත් තියුණු ලෙස ජනතාව අතරට ගෙන යාමට අපට උපකාර වී තිබෙනවා. දිව් සහෝදරයාගේ දේශපාලන ජීවිතය අපි කැටි කරගෙන පෙන්වනවා නම් ඔහු ඉදිරි පරම්පරාවට මඟ පෙන්වූ ගුරුවරයෙක් කැටියට අපිට සැලකීමට පුළුවන්. ඔහු ඇමති ධූර හෙබ වූ කාලේ වටිනා මාහැඟි දායකත්වයක් ඒ ඇමති ධූර වලට අත් විෂයන්ට ටෝවිසෙන් ලබා දී තිබෙනවා. ජාතික භාෂා අමාත්‍යාංශයේ විශාල වැඩ කොටසක් ඔවිසින් කර තිබුණා. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීම සඳහාත් භාෂා ප්‍රතිපත්තිය හරියාකාරවම පිළිගෙන ඒ භාෂා දෙකම අධ්‍යයනය කර ප්‍රවීණත්වයක් ලබා ගැනීම ප්‍රධාන කොන්දේසියක් බවට ඔවින්න කාලයේ පත් කරයි. වගේම ඔවින්න කාලයේ තමයි භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ඔහු අගලවත්තේ පිහිටුවීමට ක්‍රියා කළේ. වගේම කැබිනට් මණ්ඩලයේ
යම් පරස්පරතාවයන් සහිත සාකච්ඡා මතුවෙන අවස්ථාවන්දී ඩියු සහෝදරයාගේ මැදිහත් වීම වඩාත් ගැඹුරු සාරගර්භ සාකච්ඡාවක් මතු කර ගැනීමට නිතරම මැදිහත් වී තිබෙන මේ නිසා ඔහු හිටපු කැබිනට් මණ්ඩලවලට ඔහුගේ දැනුමෙන් ඔහු එකතු කරපු දායකත්වය මම හිතන්නේ ඒ හැම රාජ්‍ය නායකයෙක්ම බොහොම කෘතවේදීව සිහිපත් කරනවා. අදත් ඩියු සහෝදරයා මේ වාමාංශික ව්‍යාපාරය තුළ කැපී පෙනෙන නායකයා හැටියට මේ හැම රාජ්‍ය නායකයෙක්ම විපක්ෂ නායකයෙක්ම ඔහුට ගරු කරනවා. ඒ වගේම මේ රටේ ඩියු සහෝදරයා කෙරෙහි විශාල ගෞරවයක් හා භක්තියකුත් සියලුම ජනතාව අතර ප්‍රබලව තැන්පත් වී තිබෙන බව කියමින් මානියන්දේ. It gives me great pleasure indeed to speak a few words on the occasion of felicitating Diu Gunasekara on his completion of 60 years in politics. Diu, as is probably known to both his friends and foes in politics, has always been a champion of the minorities and has always worked towards national unity and reconciliation among all communities in this country. It is indeed fitting that all communities as well as all shades of political opinion are gathered here today to extend our congratulations and well wishes to a politician who has earned the respect of all concerned. During his long political career, he has resolutely fought for the ideals of the Communist Party and has been associated with both the local as well as international left movements in many capacities. In fact, when he was elected to the Communist Party Political Bureau, he was appointed the party's first international secretary. This gave him the opportunity to forge close links with other parties of the Communist movement. After entering Parliament in 1986, Diu has served both in the opposition and in the government with distinction. The time he entered Parliament was at a crucial stage of the country's history with the ethnic war raging. The opposition was very weak at that time, compromising only 9 members to the government of 168. Undeterred by the strength of the government, Diu championed the cause of the minorities as well as the working class with great enthusiasm. The Sri Lankan Parliament lost the opportunity to obtain his services as the Speaker of this House when, after being nominated for the post, he was defeated by one vote in an election which is best forgotten. During his 60-year political career, Diu had the distinction of holding 3 ministerial portfolios, namely Constitutional Affairs and National Integration, Rehabilitation and Prison Affairs, and also human resources. During the 10 years of Mahinda Rajapaksa government, he acted as a foreign minister. In the absence of the foreign minister from the country, in his capacity as a minister of rehabilitation and prison reforms, he was entrusted with the responsibility of rehabilitating 12,000 LTT cadres after the end of the 30-year war. During his long political career, Diu has earned a name for his integrity and has never tainted by any accusation of corruption. Unfortunately, we miss his contribution in the present parliament and hope he will be able to adorn the legislature once again very soon. I wish him long life and good health. එනිසාම වෙන්න පුළුවන් අදේදේ අද දවස ජාත්‍යන්තර සබඳකම් වලත් එක් තැනක් බවට පත්ව තිබෙන්නේ. ඔහුගේ දේශපාලන දර්ශනේ, ඔහුගේ හිතවත්කම, පක්ෂීය දේශපාලන දර්ශනේ මේ සියල්ලම ගොඩනැගුණු ඒ සුවිශේෂී තැනත්තා අද මෙහි ප්‍රධාන දේශනය පවත්වන්න සූදානම්. ඒ ප්‍රධාන දේශනය වෙනුවෙන් එකී ආරාධිතයාට ආරාධනා කරන්න මම ආරාධනා කරනවා
ඒ දේශකයා පිළිබඳව හඳුන්වා දෙන්න ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිතුමන්ට රාජාකොල්ලුරේ මැතිතුමනි ඔබතුමන්ට Well, ladies and gentlemen, to celebrate the felicitation of 60 years in politics of Honorable Diyu Gunasekara, yes, we have our known dignitaries in Sri Lanka, but it's not only from Sri Lanka. As we all know, we have our overseas dignitaries as well. So yes, may we now cordially invite Chairman of Communist Party, Honorable Rajakolare, to do the introduction about our honored chief guest for today. Diyu Gunasekara Sahodare, me avasthawata sahabhagi wana ape pujaniya sangharathne avasarai. E wagema anya agamika pujakathumanlagen avasarai. Hitapu janadhipati vartamana Vipakshanayaka Mahinda Rajapakshatumani, Rajapakshamettumani, Ebagema Parliamentwe Kathanayaka Karu Jayasurya Mettumani, Ekabadya Vipakshe Nayaka Parliament Mantri Dinesh Gunawardana Mettumani, Parliament Mantri Varuni, Evagema Videsha Amati Videsha Tana Aptikari Alevala Niyojita Mahaturuni, Methiniyani, Tana Aptivaruni, Evagema Me Avasthavara Sahabhagivana Parliament Mantri Varun, Evagema Vivida Pakshavala Nayakin Avasarai. Sahodaruni Sahodriyani Mata Itamatma Vag Itamatma Santoshumat Karyaktamai Ishtakaranta Barvilatibin Madhava Kumar Nepal Sahodriya Apata Amuteknovi Eth Meveni Avastavakadi O Ketien Namudu Handunuadima කලිතුව තිබෙන. ඒ සඳහා මට ලැබුණු අවස්ථාව මම ගෞරවයක් කොට සලකනවා. මාධව කුමාර් නේපාල් සහෝදරයා නේපාල් කමියුනිස්ට් පක්ෂයේ ත සම්බන්ධ වන්නේ 1969 ශිෂ්‍ය අවදියේදී. ඒවකට ඔහු වයස අවුරුදු 16. තරුණ ශිෂ්‍යයෙක් Nepal, Marxian Vadi, Vipravi, Samvidhane, Kriyakari Kuna. Oh, Nepal, Communist Pakshe, Marxian Vadi Pakshe, Egda Samse Hatta Tedi, B. Karnavita, E. Arambaka, Samajik, Samajik Katheta, Kriyakala. It Amitarva. ඒ අවස්ථාවේ ඔහු දේශපාලන මණ්ඩලයේ සමාජයේ හැටියටත් පත් වුණා. මේ වන විට ඔහු නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ වාණිජ වේදිය පිළිබඳ උපාධිය අත්කරගෙන තිබුණා. නේපාල කමියුනිස්ට් පක්ෂය රටේ සිටි බොහෝ මාක්ස්වාදී කොටස් එක්කරගෙන එක්සත් මාක්ස්වාදී පක්ෂයක් ලෙස විකාශනය වෙමින් තිබියදී ඔහු එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වුණේ ඒ පක්ෂයේ පස්වෙනි ජාතික සම්මේලනයේ. ඉන් පසුව 1998 හා 2003 වසරවල එම් පක්ෂයේ ලේකම් ලෙස පත් වුණා. වසර 2009 සිට
දෙදස් දහට දක් දෙදස් දහට දක්වා නේපාල කමිනිස් පක්ෂය එක්සත් මාක්ස්ලින්වාදී පක්ෂය ජේෂ්ඨ නායකය ලෙස ඔහු තෝරා ගත්තා. ඔහු ඒ පදවියේ වර්තමානයේත් ක්‍රියා කරන වසර 2018දී මාඕවාදී නේපාල කමිනිස් පක්ෂ සමග එක්වී බිහි කළ නේපාල කමිනිස් පක්ෂයේ ස්ථාවර කමිටු සාමාජිකයෙක් වගේම ඒ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙසද ඔහු දැන් ක්‍රියා කරන. ඊට අමතරව නේපාල කමිනිස්වරුන් එක්සත් වී ඇති කළ එම විශාල නේපාල කමිනිස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නේ නේපාල් සහෝදර. ඔහු 1990 දශකයේ ආරම්භයේ සිට නේපාල පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරමින් කටයුතු කරලා තිබෙනවා. 1994-95 කාලය තුළ නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයාත් උනේ නේපාල් සහෝදර. රාජාණ්ඩුව අවසන් වීමෙන් පස්සේ නේපාලයේ සිදු වූ දීර්ඝ දුෂ්කර ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට නායකත්වය සැපයූ මාධව කුමාර් නේපාල් සහෝදරයා 2009 මැයි මාසයේ සිට 2011 පෙබ්‍රවාරි මාසයේ දක්වා නේපාලයේ අග්‍රමාත්‍ය ධුරය දැරුවා. 2017 වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යළිත් තේරීපත් වූ නේපාල් සහෝදරයා පාර්ලිමේන්තුවේ ඉතාමත්ම ක්‍රියාකාරී නායකයෙක් ලෙස කටයුතු කරලා තිබෙනවා. මාධව කුමාර් නේපාල් සහෝදරයා දෙවරක් සිරගත වෙලා තිබෙන. ඒ නේපාල ජනතාව වෙනුවෙන් වැඩවසන් කමේට එරෙහිව නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා ගෙන ගිය අරගල තුළයි. ඔහු 1976 සිට 78 දක්වා වසර දෙකක් 2005 සිට 2006 දක්වා මාස 6ක්ද සිරගත කරනු ලැබුවා. ඔහු ආසියාවේ, අප්‍රිකාවේ, උතුරු සහ දකුණු ඇමරිකාවේ මෙන්ම යුරෝපයේද කමිනිස් පක්ෂ මෙන්ම වෙනත් ජාත්‍යන්තර සංවිධාන සම්මේලන රැස්වීම් වලට සහභාගි වී තිබෙනවා. ඒ සියල්ල නම් කිරීම විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් වැදගත් කාරණයක් තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ කමිනිස් පක්ෂයේ ආරාධිතෙක් ලෙස කීපවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ කමිනිස් පක්ෂයේ 70 සම්වසරයට විශේෂ ආරාධිතයා ලෙස 2013 වසරේ පැමිණි බව අප සඳහන් කරන්නේ ඉතාමත්ම සන්තෝෂයි. ඒ වගේම කෘතඥතා පූර්වක. ඒ අවස්ථාවේ ඔහු යාපනයට ගොස් උතුරේ අප පක්ෂ නියෝජිතින්ද හමුවන්නට තරම් කාරණෙක් වුණා. මාධව කුමාර් නේපාල් සහෝදරයා නේපාලයේ මෙන්ම අප කලාපයේද ජාත්‍යන්තර කමිනිස් ව්‍යාපාරයේද සම්භාවනීය නායකයෙක්. පෞද්ගලිකව මා ඉතා හොඳින් දන්නා මාධව කුමාර් නේපාල් සහෝදරයා මට මුලදීම මගැසෙන්නේ 1998දී. ඊට පස්සේ කීපරක් අපි හම් වෙනවා. මේ කෙටි හැඳින්වීම මම ඉදිරිපත් කළේ
ඉතාමත්ම සන්තෝෂෙන් ඔව්ව හඳුන්වා දීම සඳහා අපේ පාක්ෂිකයන්ට නම් ඔහු පිළිබඳ දැනුමක් තිබෙනවා. නමුත් මේ සම්භාවනීය රැස්වීමට ඊට සහභාගි වෙන පිරිසට එතුමා සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස තමයි මේ කාරණා ඉදිරිපත් කරේ. බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී මා ආරාධනා කරනවා නේපාල කමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හිටපු අග්‍රමාත්‍ය මාධව කුමාර් නේපාල් සහෝදරයාට තමන්ගේ දේශනය පවත්වන ලෙස. බොහොම ස්තුතියි. Respected our honorable priests, religious leaders, respected chair, comrade Raja Karure, president of Dev Gurun Sekhara Felicitations Committee, respected former president Mahinda Rajapaksa, respected the Speaker of the Parliament, leaders of political parties, ambassadors, dignitaries, distinguished participants, comrades, ladies and gentlemen. Namaskar and greetings to all. I express my sincere gratitude to the Dev Gunasekara Felicitations Organizing Committee for the kind invitation extended to me to attend this historic event that has been graced by so many luminaries, including top leaders, and for the warmth of traditional hospitality with which we have cordially been received since our arrival in this great country. It is indeed a matter of personal honor to be here to felicitate Comrade Veera Shinge Gunareshekara, who completed his 86 years of age this year. Though his tenacity, dedication and selfless services, Comrade Gunasekara has established himself as the great leader of the Sri Lankan Communist Party as he rose from the ranks to the ultimate position of General Secretary to become the conscience keeper of the working class, downtrodden and least privileged groups. This is rightly taken as one of the distinguished leaders of the communist movement. The role of Comrade Gunasekara is still relevant and significant in the context of sweeping socio-economic transformation taking place in this country and changing geopolitical realities in the region. The august presence of a galaxy of distinguished guests here
has eloquently testified to the esteem and confidence enjoyed by the veteran leader Comrade Gunasekara in the country. I also recall on this occasion the visit made by His Excellency the President of Sri Lanka to Nepal to attend the 4th BIMSTEC summit held in Kathmandu in August this year, last year. That has served as one of the milestones of mutual exchange of recent high-level visits in our bilateral relations. Likewise, the Right Honorable President of Nepal, Vidya Devi Bhandari, visited this beautiful country 2 years ago. Distinguished friends, excellencies, and esteemed participants, I have spent my long political life with various ups and downs, of course, with several distinctions and public positions. Though I still look very young, but I have spent 5 decades of my political life. This includes senior leader of the Nepal Communist Party now, ruling the country, with almost 2/3 majority in the legislature parliament. So as I have been properly and completely been introduced by Comrade Raja Karore, I don't need to tell that I have also played a role as a facilitator for the peace process, successfully bringing the militant Maoist rebels who were fighting and who were launching armed revolution to the negotiating table. Besides, I have faced various trials and tribulations during Nepal's long and relentless march towards democracy, rule of law, civil liberties, republicanism, and human rights. In my quest for peace and justice, I have staked my own political career and even personal safety several times. As Prime Minister during the time and period of uneasy political transition in Nepal from 2009 to 11, I was able to successfully phase out United Nations mission in Nepal, UNMIN, and Office of the High Commissioner for Human Rights, OHCHR in Nepal, as they had clearly outlived their utility. I was instrumental in disbanding and demobilizing armed rebels and bringing all together in a genuine spirit of national mainstream and national unity. In my performance of my duty, let me confess that I am greatly inspired by many world leaders and vanguards and champions of the working class, including Comrade Diu Gunasekara. This is also one of the reasons that I made an immediate decision to personally attend and felicitate him on this occasion as soon as I got the invitation from the organizers and Comrade Raja Karore. Excellencies, ladies and gentlemen, when I come to Sri Lanka, I got rejuvenated and rightly feel that I'm again in a second home, as our two countries enjoy excellent relations based on mutual respect and mutual support for each other's national aspirations. The simplicity of the people, natural beauty, flora and fauna, heritage and architecture, a strong resolve to fight terrorism and work for rapid transformation of the country for bringing about a qualitative change in the standards of living of the people have always appealed us. Heinous and dastardly attacks in Sri Lanka by terrorists on April 21 this year have shaken people and have been universally condemned. Nepal, as a peace-loving country, remains full solidarity with the people, commits full solidarity with the people of Sri Lanka in their sustained fight against terrorism that has brought misery to many people.
as terrorism in recent years transcends national boundaries and leaves none in a secure situation. Nepal has always condemned terrorism in all its forms and manifestations and is ready to contribute its might to its eradication. This is all the more important in the sense that this beautiful country had overcome deadly menace of terrorism in the past with a resolute sense of strength and fortitude and made a new course towards remarkable recovery and social economic transformation. We take lessons from the experience of Sri Lanka in dealing with the stories of terrorism and extremism that have of late raised their ugly heads in several parts of the world. This is my fourth visit to this beautiful country. Every visit to Sri Lanka is rewarding in the sense that we see phenomenal changes in the country. This visit is all the more important in the sense that I bring the message of goodwill and greetings from the people of Nepal, the sacred birthplace of Lord Buddha, to the friendly people of Sri Lanka. Lord Buddha, an immortal son of Nepal, an apostle of peace, taught us the values and rationales of universal peace, non-violence, fraternity, compassion, and unity on the part of human beings. The government of Nepal is committed to develop and conserve Lumbini as an international city of peace and fraternity to promote universal peace and tranquility in the world. It is believed that Lord Buddha visited Sri Lanka as many as 3 times during his time to preach his sermons. While Buddhist temples and shrines in Sri Lanka, a country of peace, harmony, and religious tolerance, have attracted millions of visitors, Lumbini and other Buddhist relics in Nepal have been the destinations for a large number of Sri Lankan pilgrims. Let me add one thing. Now Lumbini International Airport is going to start from January 2020 so that the people of Sri Lanka can easily go straight to Lumbini within 3 to 4 hours from Colombo. This has resulted in a mutually close, it will result in a mutually close relation between the both countries. And now, besides, our two countries have several things in common, including our common membership and cooperation in the United Nations, Maryland Movement, South Asian Association for Regional Cooperation, SARC, Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation, MSTEC, and many other international and regional groupings. Dear friends and well-wishers of Nepal, Nepal has undergone tumultuous changes in the last 7 decades. Nepal has experimented with various models of governance and types of political systems. Governments have been formed and dissolved with political stability being a casualty. We had 3 people's movements in 1950, 1990, and 2006 respectively that resulted in the restoration of the multi-party parliamentary democracy under constitutional monarchy. And then, lastly, in the establishment of the Federal Democratic Republic with full and inclusive democracy wedded to the rule of law and respect for human rights. Nepal and Sri Lanka established formal democratic relations in 1957. We celebrated 60 years of our relationship of friendship and cooperation in 2017 with various programs befitting our close and mutually beneficial ties of friendship and cooperation. At the multilateral level, we share many common platforms and hold common views and concerns and have even sponsored joint resolutions at the United Nations and other international forum on a number of regional and global issues, including climate change, sustainable development, principles of fair trade, terrorism, arms race, etc.
There is a growing need to further promote our relations at the people's level. We can promote exchange of parliamentarians, artists, professionals, civil society leaders, journalists, and intellectuals. There are bright aspects of augmenting goodwill and understanding between the two countries through such exchange and consolidation of cultural ties. We can promote exchange of best practices, even learn from each other's experiences, excellencies, and friends. Coming back to Nepal, we promulgated the new constitution on September 20, 2015. This is the seventh document in the history of Nepal's written constitutions that started in 1948. The new constitution is unique in the sense that it has for the first time drafted and promulgated by the Constituent Assembly directly elected by the people, making our people genuinely sovereign and masters of their own destiny. The new fundamental law of the land seeks to promote socialist-oriented economy based on the basic pillars of full civil and political rights. The general elections held in 2017 have voted Nepal Communist Party that has been formed after the amalgamation of two major left parties with almost two-third majority in the House of Representatives, lower house of the parliament. Besides, the party holds power in six of the seven federal states, and even the seventh state, we are the largest party in the provincial legislation that have been carved out in accordance with our new constitution. Our party has its own in more than a majority local bodies composed of 753 municipalities and village councils. While poverty alleviation is a major challenge for the new government, the down of political stability that has come after years of tortuous political transition is most welcome and expected to accelerate our pace of socio-economic transformation. With high economic growth and mobilization of internal resources and increased investment from outside, the new government of Nepal is committed to take the country forward under the slogan of Prosperous Nepal and Happy Nepali to fulfill basic and fundamental needs of Nepali people, especially the downtrodden, underprivileged and socially disadvantaged classes of society. As faster rate of economic growth is our topmost priority, we are encouraging and inviting foreign direct investment in our country. We have a plan to graduate Nepal from the LDC status by 2022 and attain the level of a middle income country by 2030. We have accordingly been mobilizing resources, both internal and external, to realize our goal of early socio-economic transformation. We welcome investors from neighboring countries like Sri Lanka to support our economic recovery process on what can be safely called on win-win basis. We are promoting tourism by declaring 2020 as Visit Nepal Year, as this is one of the most important and vital sectors of our economy. We wish to invite visitors to Nepal as this is a land to explore and experience. Sri Lanka, as a leader of sustainable tourism in the region, can play a major role in this task by sharing its valuable expertise that has acquired over the years. Dear friends and comrades, we found the world at the juncture of several critical challenges confronting humanity and world peace. It is sad that while a majority of people in the world are aspiring for decent standards in terms of square meals a day and provisions of health and education for enhancement of the quality of life, use of lethal weapons, narcotic drugs, and other vices have degenerated man's life since their childhood. In many cases, the innocent child whom great
English poet William Wordsworth defined as the father of man, highlighting the potentials of childhood for a better and reliable future, is forced to be an unwilling accomplice in the trafficking of arms and explosives, drugs and psychotropic substances, and immoral activities. Does the present situation confronting us lead towards the right destination? Is a moot point and big question posing the future of mankind today. The more we try to maintain social harmony, peace and unity among us, the better these goals of promoting global peace and fraternity, stability and democracy, and full advancement of human potentials can be easily realized. Especially as I come from a least developed country with paucity of means to harness our vast resources to meet genuine and long-felt aspirations of our people, we wonder how long people mostly from less developed countries will continue to be harassed from such adversities. Distinguished friends, ladies and gentlemen, the world system is unjust and lacks adequate sympathy and support for less developed and developing countries. Visible reluctance of some developed countries is adequately support less advantaged states on burning issues of ensuring sustainable peace, development and equitable prosperity is not justified. Natural resources have been depleted and exploited for industrialization with huge profit for developed countries, while its harmful effects in the form of environmental and ecological pollution and green gas emission is haunting us all today. In this context, I strongly appeal to the developed and comparatively more developed and resource-rich nations to take initiative to address this disturbing scenario of injustice and inequality of opportunities. It is high time that we should take this matter with all seriousness in order to unitedly raise our voice for just and equal opportunities for development for the world at large. Double standard in terms of defining humanity, justice and equality is the paradox which ignites the distrust and wrath of people, resulting in social unrest and violence. Destitution, disease and death are not and should not be the destiny of people of our region. Our commitment for promotion of universal fraternity, justice and equality can only be established and fostered in order to sustain durable peace, tolerance and harmony in the world. People want their life to be stressless present, happy family and prosperous future. Dear friends and participants, in the changing global dynamics, the poor and developing countries are at the receiving end owing to growing threats of climate change, paucity of raw materials, rising price of fastly depleting sources of crude oil, protectionism and even trade wars. Besides, as SAARC region remains one of the poorest regions of the world, there is no other alternative than fostering closer cooperation among countries of South Asia based on mutual goodwill and support. A united South Asia can have a powerful voice in the international community and can resolve various problems relating to social and economic transformation in consonant with the aspirations of the people's region. That's why we both the country can work together and cooperate each other for the interest and benefit of our people and also for the interest of the South Asia and the world. Dear comrades and friends, Nepal Communist Party and Communist Party of Sri Lanka have fraternal relations for the last many decades. We have been participating in political programs organized by each other. Apart from that, we have been participating and working together in various international and regional forums. We have been sharing our experiences to each other. We can work together and exchange our experiences more and more for the interest and benefit of our people, nation, and the world. Excellencies and friends, with these words, I would like to once again take this opportunity
to felicitate and congratulate Comrade Gunasekara for his long service and lasting contributions to shape and consolidate the Communist Party of Sri Lanka under his most capable and dynamic leadership. I also hold him in high esteem for selfless services that he has rendered to the country at large in his capacity as senior minister and other public roles he held and discharged during his long and checkered political stewardship. On this important occasion, let me personally wish you, Comrade Diu Gunasekara, a very happy, healthy, active and most accomplishing life in the years ahead. You have remained a source of inspiration and encouragement to millions through your contributions and hard work. May your party prosper and serve the people of Sri Lanka in the rightful quest for making this beautiful country a genuine jewel in the Indian Ocean. We have no doubt that given strong determination and willpower and judicious mix of internal expertise and resources with external investment, Sri Lanka is poised to achieve stable growth and prosperity in coming years. Long live Nepal-Sri Lanka relations. Long live fraternal ties between our two countries. Thank you all. Thank you, Honorable Madhav Kumar Nepal, for sharing those valuable and kind words with us. Well, ladies and gentlemen, as we all know, we are here to celebrate the 60 years in politics of Honorable Diu Gunasekara. Well, we did hear from the dignitaries about his political career for all those 6 years, but we thought it would be nice to see the visuals as well. Ladies and gentlemen, time for the AV. විසිවන ශතවර්ෂය අවසන් වුණේ එතෙක් පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතියේ බොහෝ රටවල් බිඳවැටීමෙන් වන අතර ධනවාදයේ අවසන් විජයග්‍රහණය පිළිබඳ නිවේදනය ධනවාදී න්‍යායාචාර්යවරුන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. ඩිව් කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙන්නේ මෙම අතිශයින් දුෂ්කර කාල පරිච්ඡේදයේ වුණු අතර මාක්ස්වාදී දර්ශනයට සහ මාක්ස්වාදී ව්‍යාපාරයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඔහු පක්ෂය සමග එක් වී නිර්භය දෘෂ්ටිමය අරගලයක යෙදුණේය. මාක්ස්වාදී ස්ථාවරයක පිහිටමින් ජාතික සමගිය වෙනුවෙන් දිවි පරදුවට තබා ඔහු මතවාදී අරගලයක යෙදුණේය. එක රටක් තුල අර්ථවත් බලය පිතා ගැනීමක් සහිත දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීම වෙනුවෙන් ඩිව් දායකත්වය සැපයූ මතවාදය අදටත් වලංගුය. එම මතය දැරීම නිසා ඔහු මරා දැමීමට තැත් දරුණත් එම මතවාදය ප්‍රධාන ධාරාවට පිවිස ඇත. අධිරාජ්‍යවාදී යුගයේ ලෝකයේ ඇති වූ මුල්ම ආයුධ සන්නද්ධ නැගිටීම හෙවත් වෙල්ලස්සේ කැරැල්ල පිළිබඳ ඓතිහාසික කරුණු සාකච්ඡා කළ ඩිව් අප ඉදිරියේ ඇති අරගලය ජය ගැනීම සඳහා ජාතික සමගිය මෙන්ම වමේ සමගියද අවශ්‍ය බව නොඑක් වර පෙන්වා දී ඇත. දේශපාලන ආර්ථික විද්‍යාව පදනම් කරගෙන නව ලිබරල්වාදී කෝලීයකරණය ඔහුගේ දියුණු විග්‍රහයට ලක්විය. ඍජුබදු මුළුමනින්ම ඉවත් කරමින් හෝ අඩු කරමින් වක්‍ර බදු ප්‍රතිශතය වැඩි කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම අඩුවන විට වියදම් සඳහා ණය ගැනීම හරහා මූල්‍ය ධනපති පන්තිය තර කිරීමේ අතිශය අමානුෂික නව ලිබරල්වාදී ප්‍රතිපත්තිය ඔහු අපවෙත මනාව හෙළිදරව් කළේ සාක්ෂි සහිතවය. ඉතිහාසයේ කවරදාවත් නොතිබූ ලෙස රටවල් තුලත් රටවල් අතරත් උග්‍ර වී තිබෙන ඇති නැති පරතරය හමුවේ නව ලිබරල්වාදී ගෝලීයකරණය ස්ථාවරව පැවතිය නොහැකි බව ඔහු සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ මෙම ශතවර්ෂයේ
මුල් දශකයේ තුලයි. මෙම ශතවර්ෂයේ ආරම්භක දශකයේ අවසාන භාගයේ ඇති වූ මූල්‍ය අර්බුදය හමු වේ. ධනවාදයේ අවසන් විජයග්‍රහණය පිළිබඳ උදම් ඇනු න්‍යායාචාරවරුන් සිය ප්‍රකාශයේ ඉල්ලා අස්කරගත් අතර ඩිව් සහෝදරයා නව ලිබරල්වාදී ගෝලීය කරන ප්‍රතිපත්ති තවදුරටත් හෙළිදරව් කරමින් ඊට විකල්ප ප්‍රතිපත්ති රටට හඳුන්වා දෙමින් සිටී. අති ප්‍රබල චීන රුසියා මිත්‍රත්වයේ පදනම්ව නැගී සිටින යුරේෂියානු ඒකාග්‍රතාවයේ මත ස්ථාපනය වූ බහුද්‍රව ලෝකය පෙන්වා දෙමින් ඩිව් සහෝදරයා ලෝකයට මෙන්ම අප රටටද විකල්ප සංවර්ධන මාවතක් තිබෙන බව පෙන්වා දෙමින් සිටී. සමානාත්මතාවය හා සමාජ සාධාරණත්වයේ පදනම් වූ සෞභාග්‍යයෙන් පිරි සාමකාමී ලෝකයක සැමටම පුදු අනාගතයකින් යුත් මානව ශිෂ්ටාචාරයේ නව යුගයක් සඳහා විලිරුදාවෙන් පිරෙන ලෝකයේ ඒ සඳහා ක්‍රියා කරන මහා දාර්ශනිකයන් මෙන්ම ලෝක මට්ටමේ දේශපාලන නායකයන් අතර ඩිව් ගුණසේකර අද්විතීය පුද්ගලයෙකු ලෙස ඉතිහාසයට දැනටමත් එක් වී ඇත. ජනතාවට නායකයෙක්, තවත් විටක ආයතනයකට නායකයෙක්, තවත් විටක විෂයකට නායකයෙක්. එනිසා ඔහුගේ දැනුම හරි පළල්. කොතැනින් එය අහඹු ලෙස ගොනු කර දක්වන්න දෙයයි අපට පුළුවන්කමක් නැති තරමටම ඔහු ඉතා පළල් විෂයන් තුළ තමන්ගේ දැනුම ලබා දුන්නා. මේ වේදිකාවේ කතා කළ අදහස් තුළ ඒ පිළිබඳව හොඳින්ම සඳහන් වුණා. ඒ නිසා අපේ රටේ දේශපාලන නායකයින්ට, රටේ රාජ්‍ය නායකයින්ට එතුමන්ගේ හවුහරණ අවශ්‍ය වුණා. හැම නායකයෙක් සමගම එතුමන් ළඟ තිබුණේ හොඳ මිත්‍රශීලී සබඳතාවයක් බව හිටපු ජනාධිපතිතුමාත් මෙහිදී සඳහන් කළා. ඒ නිසා හැම විටම රටේ වමනා වෙනුවෙන් පෙනී සිටිය ඔහු වෙනුවෙන් අද දවසේ සුභපැතීමක් සිදු කරන්න වර්තමාන ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉඩකඩවෙන් කරගෙන තිබෙනවා. අද එතුමන්ට මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වීමට හේතුව සඳහන් කරන්නටත් අවසර දෙන්න පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් බ්‍රිතාන්‍යයට ගොස් සිටින නිසා ගරු ජනාධිපතිතුමා අද මේ ස්ථානයේ නැතත් එතුමන්ගේ සුභපැතීම අප වෙත එවා තිබෙනවා. දේවගුණසේකර මැතිතුමනි, වර්තමාන ජනාධිපතිතුමාගේ සුභපැතීම වෙනුවෙන් අපි මේ පුළුල් තිරයේ දෙස බලමු. අයිබෝවන්, මම ඉතාමත් සතුටු වෙනවා ලංකාවේ විශේෂයෙන්ම අපේ රටේ ජාතික දේශපාලනයේ ඉතාමත් ප්‍රබුද්ධ විශිෂ්ට චරිතයක් වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහත්මයාගේ වසර 60ක දේශපාලන ජීවිතය පිළිබඳව කතා කරන අවස්ථාවක මේ වැදගත් අවස්ථාවට මම සහභාගී වීමටයි ඉතාම දැඩි උනන්දුවෙන් සහ ආශාවෙන් සිටියේ. නමුත් මගහැරිය නොහැකි අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා විදේශගත වීමට සිදු වූ නිසා මම කනගාටු වෙනවා මේ උත්සව සභාවට පැමිණීමට නොහැකි වීම පිළිබඳව. අපේ රටේ දේශපාලඥයින් පිළිබඳව සහ දේශපාලඥයින්ගේ චරිත පිළිබඳව කතා කරන විට අද ලංකාවේ නිදහසෙන් පසු ගෙවී ගිය දශක කීපය පිළිබඳව කතා කළහොත් වසර 70කට වැඩි දේශපාලඥයන් අතින් සිදු වූ යහපත් දේට වඩා යහපත් දේ සිදු වී තිබෙනවා. වැදගත් දේට වඩා නොවැදගත් දේ සිදු වී තිබෙනවා. මේ පිළිබඳව අපිට බොහෝ දේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඩිව් ගුණසේකර කියන චරිතය ලංකාවේ වාමාංශික දේශපාලනයේ, ප්‍රගතිශීලී දේශපාලනයේ ඉතාමත්ම විශිෂ්ට චරිතයක්. මම එතුමාට ඉතාම ගෞරව කරනවා. එතුමාට මම ඉතාමත් ආදරය දේශපාලන චරිතයක් විදිහට.
ඒ වගේම මම එතුමා මගේ ගුරුවරයෙක් විදිහට වුණත් මම ඇත්තටම සලකන්න මම කැමති මොකද එතුමාගේ තිබෙන අවංකභාවය කැපවීම දේශපාලනයේ ලංකාවේ දූෂිත වී තිබෙන්නේ දූෂිත නො වූ දේශපාලනඥයින් සොයා ගැනීම ලංකාවේ කලුණික හොයනා වගේ වැඩක් කියලායි මම කියන්නේ අද අවංක දේශපාලනඥයින් සුළු පිරිසක් රටේ හිටියත් ඒ අයටත් යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ දූෂිත දේශපාලනඥයින් මතයි ඒක තමයි ලොකුම තිබෙන ඛේද වාචකය නමුත් දිව්ගුණසේකර වැනි චරිත මේ රටේ දේශපාලනයේ ලංකාවේ විශේෂයෙන්ම ආණ්ඩුවක් කරන්න මෙවැනි චරිත එක 10ක් 15ක් රටර ඉන්නවනම් මේ රට වඩා යහපත් රටක් දේශපාලනය ආර්ථිකය සමාජ විද්‍යාව විවිධ විශේෂ ක්ෂේත්‍ර හරහා පුළුල් අවබෝධයක් දැනුමක් තිබෙන ඩිව් දක්ෂ දේශපාලනඥයෙක් අවංක දේශපාලනඥයෙක් පරිණත දේශපාලනඥයෙක් බහුශෘතයෙක් පඬිවරයෙක් වගේම ඔහුගේ තිබෙන දේශපාලනයේ පිරිසිදු ස්වභාවයට තමයි මම වඩාත්ම ගරු කරන්නේ. ඩිව් වගේ චරිත ලංකාවේ කීයක් අද ජාතික දේශපාලනයේ තිබෙනවද කියන ප්‍රශ්නය මම හිතන්නේ අපි හැම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු වෙනවා. ජාතික දේශපාලනයේ තුල ඉතා වැදගත් කරුණු තීන්දුව තීරණවලට ඩිව් සම්බන්ධ වුණා මගේ මතකයේ තිබෙනවා. මැතිවරණවලදී ඡන්දේ පාවිච්චි කිරීමට ඡන්දදායකයා අනිවාර්යෙන්ම ජාතික හැඳුනුම්පත පාවිච්චි කළ යුතුයි කියන ඒ අදහස ක්‍රියාත්මක කරන්න දිව් ලොකු කැපවීමක් කරපු කෙනෙක්. මේ රටේ මැතිවරණ දූෂණ පිළිබඳව කතා කරන විට ඒ මැතිවරණ දූෂණ කියන තත්වය වඩාත් ඒ නරක තත්වයේ යහපත් අතට හැරුණේ ජාතික හැඳුනුම්පත ඡන්දදායකයෙක් පුරවැසියෙක් පාවිච්චි කිරීමට අත්‍යවශ්‍ය නීති රටේ සම්මත වීමෙන් පස්සේ ඒ කටයුත්තට ඩිව් නායකත්වයේ දුන්නා. ඒ වගේම මට මතකයි පුනරුත්ථාපන කළ තරුණ පිරිස LTT සංවිධානයේ 12,000ක් විතර යුද්ධයෙන් පස්සේ ඒ තරුණ පිරිස් පුනරුත්ථාපනය කරන්න 12,000ක් වගේ ප්‍රමාණයක ගෙනිච්ච වැඩපිළිවෙලේ ඩිව් ලොකු කැපවීමක් කළා. ඒ කියන්නේ හුඟක් මග පෙන්වීම් කරනු ලැබුවා. ඒත් එක්ක මට මතකයි 80 දශකයේ අගභාගයේ 87 විතර මගේ මතකය ඉන්දුලංකා ගිවිසුම. ඉන්දුලංකා ගිවිසුමට පාර්ලිමේන්තුවේදී එකඟතාවය දුන් ඒ කාලය තුල සිය වගකීම සහ යුතුකම යුගයේ අවශ්‍යතාවය තේරුම්ගෙන කටයුතු කළ කෙනෙක් ඩිව් එදා. ඉන්දුලංකා ගිවිසුමේ වැදගත්කමේ අවස්ථාවේ හැටියට සහයෝගය දීම පිළිබඳව ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධයෙන් විවිධ අදහස් සංවාද සාකච්ඡා තිබෙනවා ඒක වෙනම දෙයක්. නමුත් ඒ අවස්ථාවේ හැටියට එවකට රජයට එය නොකළ යුතුම තත්වයට පත් වුණා වගේම තිබුණු ප්‍රශ්නවල යථාර්ථය ගත් විට තිබුණු ප්‍රශ්නවලට යම් ප්‍රමාණයක විසඳුම් මේ තුල ඇති වුණා. ඉන්දුලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පළාත් සභා ක්‍රමයේ ලංකාවට ආවේ ආනුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය කරන්න සිද්ධ වුණේ ඒ තුල. ඒ නිසා ඒ පසුබිමට ඩිව් ලොකු නායකත්වයක් දුන්න කෙනෙක්. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා ඩිව්ගේ දේශපාලන ජීවිතයේ වසර 60ක් සම්පූර්ණ කිරීම පිළිබඳව පවත්වන විශේෂයෙන්ම ඒ චරිතය අගය කිරීමේ ඒ චරිතය ශක්තිමත් කිරීමේ ඒ චරිතය පිළිබඳව රටට හඳුන්වා දීමේ 60 වසරක දේශපාලන ජීවිතය පිළිබඳව කතා කරන මේ අවස්ථාව මම ඩිව්ට සුබ පතනවා. නිරෝගී භාවය දීර්ඝායුෂ ඔබේ දැනුම බුද්ධිය අවබෝධයේ පරිණත භාවය තුළ ඔබට තව තවත් අපේ රටේ ලාංකික දේශපාලනයේ ප්‍රබුද්ධ චරිතයක් විශිෂ්ට චරිතයක් විදිහට වාම ප්‍රගතිශීලී ව්‍යාපාරය තුළ සැබෑ මානවවාදියෙක් විදිහට පවිත්‍ර පිරිසිදු දේශපාලකෙක් විදිහට ඔබට රට වෙනුවෙන් ජාතිය අනාගතය වෙනුවෙන් තව තවත් ඉදිරියට කටයුතු කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා නිරෝගී භාවය දීර්ඝායුෂ මම ඔබට ප්‍රාර්ථනා කරනවා.
නැගී සිටියු නැගී සිටියු පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් සටන් කරව් සටන් කරව් නැගී සිටියු නැගී සිටියු පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් සටන් කරව් සටන් කරව් වැඩ කරන මිනිසුන්නේ අයිතිය උදෙසා අයිතිය උදෙසා නැගී සිටියු නැගී සිටියු පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් සටන් කරව් සටන් කරව් නැගී සිටියු නැගී සිටියු පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් පෙරටම යව් සටන් කරව් සටන් කරව් අපේම නිවහල් රටක් තනව් අපේම නිවහල් රටක් තනව් අපේම නිවහල් රටක් තනව් අපේම නිවහල් රටක් තනව් Obey, satan, mag. Obey, satan.
වෙත මහාචාර්ය උද්‍යාන්සේ දිසානායක ආට් ෆවුන්ඩේෂන් නිර්මාණයක් මේ ඔපෙරාව රචනා කිරීම සහ රංග වින්‍යාසයත් මහාචාර්ය උද්‍යාන්සේ දිසානායක මහඳුරුතුමා අතින් දීව ගුණසේකර ශ්‍රී ලංකාවේ කොමෙන්ටස් පක්ෂය සමග පවතින මේ අත්‍යන්ත සබඳතාවය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ බොහෝ හැරවුම් ලක්ෂ්‍ය සනිටුවන් කළා එනිසා ඔබ ඔබගේ තීන්දුව తీරන මත ඔබගේ හඬ මත ඔබේ ඥාණය මත මේ රට වෙනුවෙන් යම් සේවයක් කළාද ඒ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාමයේ යටතේත් ලියවි තිබෙනවා අද මේ අභිමානවත් සමරුම් අවස්ථාවේ
ඔබතුමන් වෙනුවෙන් සුබ පැතුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කොමෙන්ට්ස් පක්ෂය සුබ පැතුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ කොමෙන්ට්ස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සමාජික අධිනීතිඥ ඒ.පී. කණුපටිපිල්ලේ මහත්මනිනි ඔබතුමන්ට Ladies and gentlemen, to express the well wishes for Sri Lanka Communist Party, may we now cordially invite Political Wings Representative, Senior State Council of Sri Lanka Communist Party, A.P. Ganapathipillai, on stage now. ගරුතර සංඝරත්නයන් අවසරයි අන්‍ය ආගමික නායකවරුනි සම්භාවනීය අමුත්තනි ගරු මැති අමතිවරුනි සහෝදර සහෝදරියනි ලාංකීය දේශපාලනයේ භූමිකා රාශියක සටහන් තැබූ කොමියුනිස්ට් පක්ෂයේ නියමුවාල් ලෙස දශක කිහිපයක් පක්ෂයට නිසි මඟ පෙන්වූ පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර සහෝදරයා විරල චරිතයකි. පක්ෂය සහ වමේ ව්‍යාපාරය ලද දායාදයකි. ඔහුගේ දේශපාලන දිවියට 60 වසරක් සම්පූර්ණ වී ඇත. ඩියු ගුණසේකර සහෝදරයා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සියලු සමාජිකයින් සහ හිතවතුන් වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඔබට සුහද සුබ පැතුම් සහ ආශිර්වාද පිළිනමයි. පෙරනිකාර ශිෂ්‍ය අවධියේ සිටම වමේ දේශපාලනයට ලැදිකම් දැක්වූ ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියේ හිරිමල් තරුණ වියේදීය. කොමියුනිස්ට් ව්‍යාපාරය ගැන යම් ප්‍රමාණයක දැන හැඳුනුම්කම් ඇතිව සිටි ඔබ අප පක්ෂයේ නායකත්වයෙන් පැවති වෘත්තීය සමිති සම්මේලන මූලස්ථානය වෙත ඇදී ගියේ නිතැතෙනි. එහිදී පක්ෂ නායකයින්ගේ දේශනවලට සහභාගි වී මාක්ස් ලෙනින් වාදය ගැන මූලික දැනුමක් ලබා ගැනීමටත් කොමියුනිස්ට් පක්ෂය සහ පක්ෂයේ මෙහෙයවීමෙන් පැවති වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජාතික නායකයින් සමග දැන හැඳුනුම්කම් ඇති කර ගැනීමටත් සමත් විය. මාක්ස් ලෙනින් වාදය පිළිබඳ මූලික දැනුම ලබාගත් ඔබ විප්ලවවාදීෙකු ලෙස ස්වයං සංවර්ධනයක් ඇති කරගත්තේ ඉදිනෙදා වෘත්තීය සමිති කටයුතුවලට සහ කම්කරු සටන්වලට ක්‍රියාකාරීව සහභාගි වීමෙනි. දේශපාලන අයිතිවාසිකම් නොමැති රජයේ සේවකයෙක් වුවද සේවක අර්ථසාධකය පිළිබඳ ඓතිහාසික අරගලයේදී විශේෂයෙන් තේ අපන යන කම්කරුවන් සමග එක්වී ඔවුන්ට ආධාර දෙමින්ද රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ගොඩගැනීමේදීද 1958 මහා වැඩවර්ජනයේදී විප්ලවවාදියෙකු වශයෙන්ද කැපවී කටයුතු කළේය. කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වශයෙන් වෘත්තීය සමිති නායකයෙකු සහ කොමියුනිස්ට් තරුණ ව්‍යාපාරයේ නායකයෙකු වශයෙන් මෙන්ම මිත්‍ර සංගම් ක්‍රියාකාරීකයෙකු ලෙස තරුණ අවධියේදීම විප්ලවීය ව්‍යාපාරයට ඔබ ලබා දුන්නේ විශිෂ්ට දායකත්වයකි. පාර්ලිමේන්තු වේදිකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ වාම ව්‍යාපාරයේ කීර්තිමත් පුරෝගාමීන් පෙන්වූ දක්ෂතාවයන් මතකයට නගමින් ජාතික ජාත්‍යන්තර තත්ත්වයන් සහ දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධව විශිෂ්ට විවාදකයෙකු සහ රටට මඟ පෙන්වන නායකයෙකු වශයෙන් ඔබ කැපී පෙනුනේය. මානව සහ ආර්ථික සම්පත් විශාල ලෙස විනාශ කරමින් වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය ජනවාර්ගික යුද්ධයේදී මාක්ස් ලෙනින් වාදී
ප්‍රතිපත්ති මත නොසැලී සිටිමින් ජනතා ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ඔබ ඉදිරිපත් කළ අදහස් සහ ගෙන ගිය අරගලය පක්ෂය සහ වමේ ව්‍යාපාරයේ ගෞරවයට හේතු විය. ප්‍රතිපත්තිමය ස්ථාවරය වෙනස් නොකළ ඔබ 13 වන විවස්ථා සංශෝධනයට කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන්නේ මරණීය තර්ජන මැද්දේය. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස 1978 සිට පිළිගනු ලැබුවත් එය ක්‍රියාත්මක නොවීය. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඇරඹු සටන ආණ්ඩු ක්‍රම විවස්ථා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මල්පල ගැන්වීමට හැකි වූයේ ඒ වසර 20කට පසුවය. වසර 6ක් පමණ ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් විද්‍යුත් මාධ්‍ය කළමනාකරණයේදී මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම් සහතික වනසේ කටයුතු කිරීම පහසු කාර්යක් නොවීය. දේශපාලන බලපෑම් වලට යට නොවී නිවැරදි තීරණ අනුව කටයුතු කිරීමේ අභියෝගවලට එහිදී ඔබ සාර්ථකව මුහුණ දුන්නේය. නව ලිබරල්වාදයේ ආගමනයත් සමග වේගවත්ව ක්‍රියාත්මක කරනු ලැබූ පෞද්ගලීකකරණ ක්‍රියාවලියේදී එයට එරෙහිව ස්වාධීන රූපවාහිනියේ සභාපති වශයෙන් නැගී සිටි ඩියු ගුණසේකර සහෝදරයා එක්සත් පෙරමුණු රජයට දැඩි බලපෑම් එල්ල කරමින් රජයේ අභියෝගය බාරගනිමින් එතෙක් පාඩු ලබමින් පවත්වාගෙන ගිය ස්වාධීන රූපවාහිනිය වසරක් ඇතුළත ලාභ ලබන ආයතනයක් බවට පත් කළේය. රාජ්‍ය විවසාය අතර එය අදත් ලාභ ලබන ආයතනයකි. දිගු කලක් ජාතික රූපවාහිනී සේවාවේ සභාපති තනතුර දැරූ ඔබ නව තාක්ෂණය සහ නවතම වැඩසටහන ඉදිරිපත් කිරීමට මඟ පෙන්වමින් එම ආයතනයද ලාභ ලබන ආයතනයක් හැටියට ආරක්ෂා කරගනිමින් දේශපාලන බලපෑම් වලට යට නොවි පවත්වාගෙන ගියේය. 1931 සිට අපි සර්වජන ඡන්ද බලය දිනාගත් රටක්යි ආඩම්බරයෙන් සඳහන් කළද ඒ යටතේ පැවති මැතිවරණ පිරිසිදු හා සාධාරණ ඒවා නොවූයේ හොර ඡන්ද දැමීම වැළැක්වීම නොහැකි වූ නිසාය. වමේ ව්‍යාපාරයේ තදබල ඉල්ලීමකට අනුව දිවංගත අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය වීමට පෙර මැතිවරණ සඳහා හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ 1959 අංක 11 මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙත් වසර 50ක්ම විවිධ ආණ්ඩු යටතේ මෙම ඡන්ද නීතිය ක්‍රියාත්මක නොවීය. තත්වය කොතරම් උග්‍ර වී තිබේදයි පෙන්වා දෙමින් 1982 ජනාධිපතිවරණය සහ ජනමත විචාරණවලදී මුළු රටම හොඳින් දන්නා හඳුනන ප්‍රමුඛ පුද්ගලයන්ගේ ඡන්දය පවා හොරෙන් දමනු ලැබීය. බලය සහ මැරකම් ඉදිරියේ ඡන්ද පොළ නිලධාරීන් සහ පොලිසිය නිහඬ කළ මෙය ඡන්ද මංකොල්ලයක් විය. මෙම ඡන්ද මංකොල්ලය වැළැක්වීමට හැකි වූයේ ආණ්ඩු ක්‍රම විවස්ථා හා ජාතික ඒකාබද්ධතා ඇමති වශයෙන් ඔබ 2010 සිට මැතිවරණ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ පනත සම්මත කිරීමට පියවර ගැනීම නිසාය. දැන් එය ක්‍රියාත්මකය. ඔබ එයින් වමේ ව්‍යාපාරයට ලබා දුන්නේ විශිෂ්ට ජනතා ජයග්‍රහණයකි. ඔබ පුනරුත්ථාපන හා බන්ධනාගාර ඇමතිවරයා වශයෙන් පත්කිරීමෙන් අනතුරුව එතෙක් කල් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි LTTE තරුණ තරුණියන් 12,000ක් පුනරුත්ථාපනය කිරීමේ වගකීම ඔබට පැවරුණි. එය සාර්ථක ලෙස නිමා කරලීමට ඔබේ ඍජු නායකත්වය ලබා දීම ජාත්‍යන්තර පැසසුමටද ලක් වුණි.
දෙදස් දාහයේ සිට වසර පහක් තිස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ එනම් කෝප් කමිටුවේ ප්‍රතිසංකාරක සභාවේ සහ මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳ කමිටුවේ සභාපති ධූර දරමින් විවස්ථා දායකයටත් පොදු ජනතාවටත් ඔබ ඉටු කළ මෙය ප්‍රශංසනීයයි. මාක්ස්වාදී දැක්ම මත පදනම් වෙමින් තර්ජන දේශපාලන බලපෑම් හා මත ගැටුම් මැද්දේ බලයට අවස්ථාවාදයට යට නොවි පක්ෂයේ අනන්‍යතාව සහ ස්වාධීනත්වය රැකගනිමින් සිදු වූ වැරදි ස්වයං විවේචනාත්මකව පිළිගනිමින් විවිධ පෙරමුණු සහ ආණ්ඩු තුල සමාජ සාධාරණය සඳහා ඔබ ගෙන ගිය අරගලය අපි සැමට ආදර්ශයකි. පක්ෂයේ පසුගිය 21 වෙනි ජාතික මහා සම්මේලනය දක්වා දශක කිහිපයක් තිස්සේ ජාතික සම්මේලන විශේෂ ජාතික සම්මේලන ස්වයං විවේචන සාකච්ඡා සහ සම්මන්ත්‍රණ රාශියක ජාතික හා ජාත්‍යන්තර තත්ත්වය ධනේශ්වර අර්බුදය සහ ලෝක බලතුලනය සහ පක්ෂයේ මූලෝපාය සහ උපක්‍රම ගැන ප්‍රධාන වාර්තා සියල්ලම පාහේ සකස් වූයේ ඔබගේ මඟ පෙන්වීමෙනි. ඒ හැම සම්මේලනයක්ම සාකච්ඡාවක්ම පක්ෂයේ දෘෂ්ටිමය සංවිධානමය සමගිය ශක්තිමත් කරමින් පක්ෂය තුල මතු වූ අවස්ථාවාදී ප්‍රවණතා පරාජය කරමින් මුළු පක්ෂය මාක්ස් ලෙනින් වාදීව දැනුම්වත් කරමින් නිමා කිරීමට හැකි වූයේ ඔබගේ විශිෂ්ට මඟ පෙන්වීම නිසාය. පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වාර සිය ගණනකදී ඔබ කළ දේශපාලන මඟ පෙන්වීම පක්ෂයේ සමගිය රැක ගැනීමට නිවැරදි නිගමනවලට පැමිණීමට බලපෑ බව රහසක් නොවේ. මුළුමහත් ප්‍රගතිශීලී ව්‍යාපාරයට අවියක් වූ 1964 ආරම්භ කළ ඇත්ත පුවත්පතට මුල සිටම ඔබ ලබා දුන් දායකත්වය අති විශාලය. තවමත් ඇත්ත පුවත්පතේ හදවත ඔබය. ජාතික ජාත්‍යන්තර දේශපාලන ආර්ථික හා සමාජ විග්‍රහයන් වැඩි ප්‍රමාණයක් ලියවෙන්නේ ඔබ අතිනි. නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදීෙක් ලෙස ඔබ ජාත්‍යන්තර කොමියුනිස්ට් හා කම්කරු ව්‍යාපාරයේ සැබෑ මිතුරකි. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සහ වෙනත් සමාජවාදී රටවල කොමියුනිස්ට් පක්ෂ සමුළු රාශියක් නියෝජනය කර ඇති ඔබ ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ සහ යුරෝපයේ කොමියුනිස්ට් හා කම්කරු පක්ෂ නායකයන් හමු වී ගෝලීය ප්‍රශ්න පිළිබඳව අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමට සමත් වූයේය. ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ජාතික සමයගිය ගොඩනැගීමට සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට ජාත්‍යන්තර සහයෝගිතාව ගැඹුරු කිරීමට හා ලෝක සාමය උදෙසාද ඔබ ලබා දුන්නේ විශිෂ්ට දායකත්වයකි. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු මාක්ස්වාදයට එල්ල වූ මහා ප්‍රහාරය හමුවේ ඩිව් පක්ෂය සමග එක් වී නිර්භය දෘෂ්ටිමය අරගලයක යෙදුනේය. ආසියාවේ සහ විශේෂයෙන් චීනයේ වර්ධනයන් නිවැරදිව අගය කරමින් ලෝක බලතුලනයේ සිදු වූ වෙනස්කම් පැහැදිලි කරමින් ඔබ පක්ෂය සහ වමේ ව්‍යාපාරය දැනුම්වත් කළේය. ඔබගේ විප්ලවීය දේශපාලන ගමනේ ස්තම්භයන් ලෙස සැලකිය හැක්කේ ජාතික සමගිය හා වමේ සමගිය වෙනුවෙන් හා නවලිබරල් වාදයට එරෙහිව ගෙන ගිය අරගලයයි. ඩිව් ගුණසේකර සහෝදරය, සමාජ විමුක්තිය හා මානව විමුක්තිය වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය මෙහෙවමින් වමේ සමගිය වෙනුවෙන් ක්‍රියා කරමින් සැබෑ විප්ලවවාදියෙකු ලෙස කැපවී ක්‍රියා කළ ඔබට තව බොහෝ කල් අප පක්ෂයට නායකත්වය දෙමින් ක්‍රියා කරන්නට ධෛර්ය ශක්තිය සහ යහපත් සෞඛ්‍ය ප්‍රාර්ථනා කරමු. මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ස්තුති. කනපුති පිල්ලේ මහත්මා විසින් ප්‍රකාශපත් කළ මේ සුබ පැතුම් ප්‍රකාශය අයිතිය ඩිව් ගුණසේකර මැතිතුමනි ඔබතුමන්ටමයි. ඔබ පිළිබඳව බොහෝ දෙනා බොහෝ අයුරින් කතා කළා. අද මෙහි කතානායකයා ඔබ බව මා මුලින්ම සඳහන් කළා. ඔබ
ඇගීම වෙනුවෙන් සංවිධානය වුණු මේ වේදිකාව ඔබ එනතුරු බලාගෙන ඉන්නවා. මහබෝව ගෞරවයෙන් ඔබතුමන්ට ආරාධනා කරනවා. දේවගුණසේකර මැතිතුමනි ඔබතුමන්ට වේදිකාවට පැමිණෙන ලෙස ඔබතුමන් වේදිකාවට කැඳවාගෙන ලබන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජාකොල්ලොරේ මැතිතුමන් විසින් එන්න ඔබ වේදිකාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සුබපතුම් ප්‍රකාශය බාර ගන්න. ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලාංකීය දේශපාලන වංශ කතාවේ සුවිශේෂී මන්සලකුණු තිබූ දේශපාලන චරිත අතර දීව ගුණසේකර නම් වූ චරිතයට හිමි තැන අග්‍රගණ්‍යයි. වංවාදී දේශපාලනයට මෙරටේ ජනතාව හඬගා නගන දේශපාලනයට ජනතාවට අවැසි දේශපාලනයට අවැසි වූ චරිතයම ඔබයි. අවුරුදු 60ක දේශපාලන ජීවිතය තුළ ඔබ කල කී දෑමෙන්ම ඔබ ලැබූ පන්නරය අතිමහත්. ඒ අභිමානවත් ගමන් මඟ වෙනුවෙන් ඔබතුමන්ට සුබපතුම් එකතු කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සුබපතුම් ප්‍රකාශය දැන් රාජාකොල්ලොරේ පක්ෂයේ සභාපතිතුමන් විසින් ඔබතුමන්ට බාර දෙනවා ඇති. මෙයගැයිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සිදු කළද මේ රටේ හද ගැහෙන ජනතාවගේ උපහාරයයි. ඔබතුමන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනය තව තවත් ලැබේවා. ජාති කුලමල බෙහෙදවලින් තොරව මේ රට වෙනුවෙන් කරන්නට ඕන යුතුකම රටේ පුරවැසියෙකු විදිහට රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ රටේ පය ගහලා ඉන්න සැබෑ මිනිස්සු වෙනුවෙන් නිරන්තරයෙන් ඉටු කරන්න දීව ගුණසේකර මැතිතුමනි ඔබතුමන් අග්‍රගණ්‍ය මෙහෙවරක නියැලුණා. ඒ මෙහෙවලුණු අභිමානවත් ගමන් මගට අවුරුදු 60යි. මේ ඇවිල්ලා ඉන්න හැම දිනාගේම සුබ පැතුම මාක්පොළ සංහඬ ඔබතුමන්ගේ 60 වසරක අභිමානවත් ගමන් මග වෙනුවෙන් ඔබතුමා කළ දේ වෙනුවෙන් ඔබතුමා කළ දේවල් අද මෙව මතුවටත් මේ දේශපාලනය තුළ මේ සමාජය තුළ පවතින බව නම් ඒකාන්තයි. ඒ ඔබට දුර දක්නා නුවණක් තිබුණු නිසායි. දැන් අප සූදානම් තවත් ප්‍රධානයන් කීපයක් මේ ස්ථානයේදී සිදු කරන්න. Yes, ladies and gentlemen, we just witnessed the token of gratification being handed over to Honorable Dieu Gunasekara for his tremendous work over the 60 years. අවදන් සූදානම් දේගුණසේකර මැතිතුමන් විසින් රචනා කළ විවිධ ලිපි ඒ වගේම මෙතුමන්ගේ කතා ආදී දේවල් වලින් තෝරාගත් ලිපි සහ කතා එකතු කර ගනිමින් කෘතියක් රචනා කර තිබෙනවා. සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් එම කෘතිය එතුමන් අතට පිරිගැන්වීම සඳහායි දැන් අප සූදානම් වෙන්නේ. ඒ අනුව මේ සංස්කාරකවරුන් වෙනුවෙන් මා ආරාධනා කරනවා පළමුව සිංහල භාෂාවෙන් දේගුණසේකර චරිතයේ දකින්න ලැබුණු මේ විවිධ අවස්ථා නැත්නම් ලිපි එතුමන් විසින් රචනා කළ ලිපි ඒ වගේම එතුමන්ගේ කතා ඇතුළත් ඒ කෘතිය සිංහල පරිවර්තනය සිංහල පරිවර්තනය එතුමන් අතට පත් කිරීම වෙනුවෙන් ආරාධනා කරනවා. ඇත්ත පුවත්පතේ හොඳ නේපාලයේ හිටපු අගමැතිතුමන් මතින් දේවගුණසේකර මැතිතුමන්ට සමරු තිළිණයක් බොහෝ දෙනාට සමරු තිළිණ ප්‍රදානය කරන්න ඇති. ඒ වෙනුවෙන් අපි ඉඩ කඩ මේ උත්සවයේ ඉදිරි භාගයේදී යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින් සඳහන් කළ කෘති ලිපි සහ කතා එකතු කරගත් ඒ කෘතිය දේවගුණසේකර මැතිතුමන් අතට පත් කිරීම සඳහා ඇත්ත පුවත්පතේ කර්තෘවරයාට මා ආරාධනා කරනවා ඩී.කේ. ජිනදාස මහත්මයාණනි එන්න ඔබතුමන් වේදිකාවට. සිංහල භාෂාවෙන් රචනා කළ මේ ලිපි සහ කතා ඇතුළත් කෘතිය දැන් දීව ගුණසේකර මැතිතුමන් වෙත ඇත්ත පුවත්පතේ කතුවරයා විසින් ඩී.කේ. ජිනදාස මහත්මයා විසින් දීව ගුණසේකර මැතිතුමන්ට පිළිගන්වනවා ඇති. ඔබතුමා කරපු කතා ලියපු ලිපි ඔය පොතේ තියෙනවා.
ඒ ඉංග්‍රීසි පරිවර්තන කෘතිය ඔබතුමන් අතරපත් කරනු ලබන්නේ ඔබතුමන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පී ලක්ෂ්මන්ද සිල්වා මහත්මා විසින්. දැන් ඔබතුමන් අතට පත් වුණු මේ කෘති දෙක ඔබතුමන් මේ රටේ සුවිශේෂී අයකුට ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිංහල පරිවර්තන කෘතිය ඇගේ හඬ හරිම අභිමානවත්. ඇගේ හඬ අපට හරිම හෘදයාංගමයි. ජනතාවගේ හිතවලට කිලිපුණා යන හඬක්සේම හඬේ අරුතක් ඇගේ ගීතවල තිබුණා. එනිසා මේ දීව ගුණසේකර මැතිතුමන් විසින් රචනා කළ ලිපි එවැගේම කළ කතා ඇතුළත් කර රචනා කළ මේ සිංහල භාෂාවෙන් රචිත කෘතිය දීව ගුණසේකර මැතිතුමන් අතින් පිරිනමන්න තෝරාගත්තේ මා මුලින් සඳහන් කළ ඒ ප්‍රතාපවත් හඬ තියෙන ඇයටයි. ආරාධනීය නන්දා මාලනී ගායන ශිල්පිනීනි එන වේදිකාවට. දුක් විඳින ජනතාවගේ හඬ වෙනුවෙන් ඔබගේ ගායනා කළා. ඒ මොනවේ දීව ගුණසේකර චරිතයත් එවගේම නන්දාමාලනියගේ පියා සහ ඇගේ ලාබාල සමයත් අතර සබඳකම් පවතින බව අප අසා තිබෙනවා. ඒ මිත්‍රශීලීත්වය, ඒ පවුලත් එක්ක ගොඩනැගුණු සහ සබඳතාවය අද කෘතගුණ දැක්වීමක් ලෙස ස්මරණය කරන්නත් මෙහි අවස්ථාවක් උදා කරගනු ලැබුවා. ඔබතුමන් අතරපත් වුණු ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘතිය දැන් මේ වෙලාවේදී අද මෙහි ප්‍රධාන දේශනය පවත්වන්න පැමිණි ඉන්දියාවේ හිටපු නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව කුමාර නේපාල් මැතිතුමන් වෙත දැන් පිරිගන්වනවා ඇති. තවත් කෘතියක් ඔබතුමන් අතරපත් කරන්න නියමිතයි. දිව් දිනපොත ඔබතුමන්ගේ ජීවිත කතාවේ දිනපොතක ඔබ කොහොමද දිනයක ඔබ ඔබේ කටයුතු සම්පාදනය කළේ සහ තවත් තොරතුරු ඇතුළත් මේ දීව් දිනපොත කෘතිය රචනා කළේ ඔබේ ඥාති දියණියක් ආචාර්ය වගේෂා ගුණසේකර එන්න ඔබ වේදිකාවට. දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්යවරියක් විදිහට කටයුතු කරන වගේෂා ගුණසේකර විසින් රචනා කළ දීව් දිනපොත කෘතිය දැන් ඔබතුමන් අතට පත් කරනවා ඇති. උත්සවය වෙනුවෙන් ඔබේ හැටවස්සක වගේ ශාගුණසේකර අර පැත්තෙන්දලා එනවා. වටිනාකම් ඇති කෙනෙකුට බොහෝ දේවල් එකතු කරනවා. ඒ වටිනාකමක් තියෙන කෙනා නෙවෙයි ඔහු එක්ක ජීවත් වෙන ඒ ඇය හෝ ඔහු දන්නා හඳුනන බාහිර පාර්ශවය. දීව් ගුණසේකර නම් වූ මේ චරිතය අද අපිට කියලා දෙන්න යන්නේ අයයි. ඕනතරම් දේශපාලඥයින් අපේ සමාජය ඇති වෙනවා. එහෙත් මෙවැනි ගරු සරු කිරීම් වලට ලක්වන ඔබ වෙන්නන් ඒ අතර අතලොසයි. ඒ අතලොස් අතරට ඔබේ ඥාති දියණිය විසින් රචනා කළ දීව් දිනපොත කෘතියයි දැන් ඔබ අතට පත් කරනු ලැබුවේ. මේ උත්සවය වෙනුවෙන් රචනා වුණා උපහාර වෙළුම. මේ උපහාර වෙළුමේ එක් පිටපතක් ඔබතුමන්ට නැත්නම් ප්‍රථම පිටපත ඔබතුමන් අතරපත් කිරීම සඳහා මම ආරාධනා කරනවා. උපහාර වෙළුමේ ප්‍රධාන සංස්කාරක කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය විජයනන්ද රූපසිංහ මැතිතුමනි ඔබතුමන්ට දේව් ගුණසේකර මිනිස්කමට හරසර දැක්වූ ඒ අවුරුදු 60ක අභිමානවත් ජීවිතය වෙනුවෙන් ගොඩනගුණු මේ උත්සවය වෙනුවෙන් රචනා වුණු උපහාර වෙළුමයි ඔබතුමන් අතට පත් කරනු ලැබුවේ. දැන් අපි හැමෝගේ බලාපොරොත්තුව ඔබ ගැන මේ හැමෝම කතා කළා. ඔබ පිළිබඳව මේ හැමෝටම අදහසක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ලයන්විතකමක් තියෙනවා, ආදරයක් තියෙනවා. ඒ ආදරය, ඒ හැඟීම් බර බව
කතා කරන්න ලැබුණු අය කතා කළා. දේව් ගුණසේකර මැතිතුමනි, මහින්ද අමරවීර මාතිතුමනි, ඔබතුමන් හිටපු මාතිතුමනි, ඔබතුමන් විශේෂ තිළිණයක් සෝදානම් කර තිබෙන බව දැනගන්න ලැබුණා. දේව් ගුණසේකර මැතිතුමා වෙනුවෙන් දේවගුණසේකර මැතිතුමනි, ඔබ කතා කරන තුරු මේ හැමෝම බලාගෙන ඉන්නවා. තවත් වචන මං ඒ වෙනුවෙන් භාවිත කරන්නේ නැහැ. ඉතාම ගෞරවයෙන් ඔබතුමන්ට ආරාධනා කරනවා, ඔබේ මිනිස්කමේ 60 වසරක ඉතිහාසය ජීවිතය පිළිබඳව කතා කරන අපිට දැන් ඔබ කතා කරන්න ඔබට බහරයි මේ කතන මේසය. Ladies and gentlemen, now let us take this moment to have our veteran Deo Gunasekara to express his views and story of his 60 years of politics, which is of course a great journey to be proud. Ladies and gentlemen, please welcome him on stage. ප්‍රිය සහෝදර සහෝදරයනි, මිත්‍රවරුනි, කාලය වේගයෙන් ගෙවී යන නිසා ඉතා කෙටියෙන් වචන කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම අද මේ උත්සවයට විශේෂ ආරාධනාවක් ලැබ පැමිණි අපේ හිතවත් නේපාලයේ හිටපු අග්‍රමාත්‍ය මහදේව කුමාර් නේපාල් සහෝදරයා, අපට දැක්කෝ ඒ ගෞරවය හා සහෝදරත්වය ගැන මගේ කෘතවේදීත්වයේ ඉස්ලාම ප්‍රකාශ කර සිටිනවා. නේපාල් සහෝදරයා එන්නේ බුදුන් උපන් රටේ සිටයි. බුදුහාමුදුර උපන් රට අද පාලනය කරන්නේ නේපාල කොමියුනිස් පක්ෂය. බොහෝ දෙනා දන්නේ නැහැ නේපාල් සහෝදරයා අපි වගේ නෙමෙයි, ඉතාමත්ම දුෂ්කර නීති විරෝධී තත්ත්වයන් යටතේ හතර පස් පාරක් ජීවිතේ නැතිවෙච්ච තත්ත්වයට පත් වෙමින් තමයි තමන්ගේ අරගලය මෙහෙව්වේ නේපාල දේශපාලන ක්ෂේත්‍රයේ. නේපාලය දකුණු ආසියාවේ පසුගාමීම දුප්පත්ම රට. එය රාජ්‍ය ආණ්ඩුවක් තිබුණේ රජ පාලන රජ පවුලක් තමයි ඒක පාලනය කරේ. ඒ ජනතාවට ස්වෛරී අයිතියක් තිබුණේ නැහැ. කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා අපේ පක්ෂ පීඩන වකවානුවේදී. ඒත් ඔවුන්ට මූලික අයිතිය මිනිස් අයිතිය තිබුණේ නැහැ. අපි නේපාලයේ කොමියුනිස්ට්වරු පිළිග හමුනේ රහසේ. වෙනත් සමහර පිට රටවලට යන්නේ ඔවුන් රටින් පැනලා ගිහින් තමයි. එක්ක චීනයට එහා පැත්තෙන් නැත්නම් ඉන්දියාවට පැනලා ගිහින් තමයි ජාත්‍යන්තර සම්මේලනයට ගියේ. ඒ වකවානුවේ තමයි අපි නේපාල කොමියුනිස්ට්වරුන් එක්ක සම්බන්ධතාව ගොඩනගත්තේ. ඒක දොස්තර වික්‍රමසිංහ සහෝදරයා ඉන්න කාලේවල සම්බන්ධතාව තිබුණා. නේපාලය ඇත්ත වශයෙන්ම නේපාල ජනතාවට ස්වෛරත්ව ලැබුණේ 2015 සැප්තැම්බර් මාසේ. අපේ ස්වෛරී බලය භාගයට ලැබුණ 1948 සම්පූර්ණ 1972. නේපාලයේ දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා අද තමයි නේපාල ජනතාවට ස්වෛරය ඇති වෙන්නේ. එතෙක් තිබුණේ නැහැ. වැඩවසම් රාජ්‍යයක්. ධනවාදය ගොඩනැගීමට ඔක්කත් අයිතියක් තිබුණේ නැහැ. ඉඩ ලබා දුන්නේ නැහැ. මුර්ග ඒකාධිපති ආණ්ඩුවක් තිබුණේ. විපක්ෂයේ මුළු ඉතිහාසයම නීති විරෝධී තත්ත්වයක් තිබුණේ. ඒ වගේම මේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ආරවුලත කරන්න කඩාකප්ප කරන්න පක්ෂ බෙදීම් රාශියක් ඇති වුණා. එක වකවානුවක පක්ෂ හයක් විතර ඇති වුණා නේපාලේ. මදෙව් කුමාර් නේපාල් සහෝදරයා තමයි ඒ සියලු පක්ෂ එකතු කරලා තමන් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් පත් වෙච්ච වෙලාව පසු
එක්සත් පක්ෂයක් ගොඩනගලා ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ කැලේ ගැසුණු කැලේ හිටපු ප්‍රචණ්ඩ කොමිනිස්වාදීන් මාඕවාදීන් ඔවුන් එක්ක වසර ගණනක් සාකච්ඡා කරලා ඔවුන් හරව තමන්ගේ මතයට හරවගෙන ඇවිල්ලා අද නේපාල එක තනි කොමිනිස් පක්ෂයක් පිහිටුවා. ඒ පිහිටු පළවෙනි සම්මේලන ගත සම්මේලන ගත තීරණ සම්මේලනයට මම සහභාගී වුණා. නේපාල සහෝදරයා දන්නව අය ඒ රැස්වීමට ජනතා ඡන්දෙන් ජයග්‍රහණයක් තිබල පළවෙනි පාර්ලිමේන්තුවෙන් පසු තිබුණු මධ්‍යම කාර සභා රැස්වීමේ සම්මේලන රැස්වීමේ ලක්ෂ හතරක් ජනගහනය සහභාගී වුණා රැස්වීමට. ඒ ලක්ෂ හතරකට කතා කරේ නේපාල සහෝදරයා හිටි කතා කරා ප්‍රචණ්ඩ කතා කරා. එතකොට ප්‍රචණ්ඩ අගමැති චීන කොමියුනිස් පක්ෂයයි ඉන්දියානු කොමියුනිස් පක්ෂයයි ශ්‍රී ලංකාව කොමියුනිස් පක්ෂය වෙනුවෙන් මමයි අපි තුන්දා තමයි ඒ ලක්ෂ හතරට ආමන්ත්‍රණය කරලා තිබුණේ. ඒ තරම් නේපාල කොමියුනිස් පක්ෂයයි ශ්‍රී ලංකාව කොමියුනිස් පක්ෂය අතර සම්බන්ධතාවයක් ගොඩනැගුණා. නේපාල කුමාර සහෝදරයා කිව්වා වගේ ඒ සහෝදරයා කියන්නේ බුදුන් උපන් රට බුදුන් තුන්වරක් පැමිණි රට අපි දෙගොල්ල අතර තියෙන සම්බන්ධතා සංස්කෘතික ආගමික පැත්තක නෙමේ හැම පැත්තෙම මිත්‍ර සම්බන්ධකමක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව මං වරක් නේපාලයට ගියා ලුම්බිනිය සංවර්ධන කිරීමේ ඒවා පරීක්ෂා කර බලන්න. අපේ ආණ්ඩුවෙන් තමයි කරේ. නේපාල ආණ්ඩුවයි අපේ ආණ්ඩුව අතර සම්බන්ධතා ඇති කරා. ඉතින් ඒ නිසා අපේ මේ උත්සවයට එතුමා ඈත ඉඳලම දින ගණනක් ඇවිල්ලා සහභාගී වීම ගැන අපේ මේ අපි කතා කරගෙන ඉන්නකොට දුරාතනෙන් නේපාල අගමැතිවරයා දැන් කතා කරලා මට සුභපැතුම් ප්‍රකාශ කර දුන්නා. දුරාතනෙන් එතුමා මට මේ අවස්ථාවේදී කිව්වා. ඒ වගේම නේපාල හිටපු අග්‍රමාත්‍ය ප්‍රචණ්ඩ ඒකම දුරාතනෙන් අපේ සුභපැතුම් ප්‍රකාශ කරපත් කරා. මම දැන් මේ අවස්ථාවේදී මේ වලාවේදී මම සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට විශේෂ පණිවිඩයක් ලැබුවා. මේ අවස්ථාව ඒ ලැබුවා මේ වෙලාව තියෙන අන්ද කියවන්නම බලාපොරොත්තු වෙන්නේ. එතුම සුභපතල විශේෂ කාරණාවක් උඩ ඒක සහභාගී වෙන්න බැරි වෙයි කියලා අන්තිම මොහොතේ එන්න බැරි වුණ බව ප්‍රකාශ කරලා විශේෂ පණිවිඩයක් ලැබලා තිබෙනවා. ඒක සඳහන් කරමින් කියා තිබෙන සියලු කාරණා කෙටියෙන් කීප දෙයක් වචන කීපයක් කතාවෙන් බලාපොරොත්තු වෙන්නේ. 60 වසරක දේශපාලනය මේක වකවානුව දිගු කාලයක් මෙයාගේ මිනිස්සුගේ ජීවිතේට. අපි ගණන් බැලුවා අපේ ආචාර ලොයිඩ් බ්‍රෑන්ඩ් තමන්ගේ ලිපි අද පත්තරවල දාලා තියෙනවා. සියලු නායකයන්ගේ දේශපාලන කාල පරිච්ඡේදයන් ගැන, ඒ කියන්නේ ඩඩ්ලි සේනානායක මැතිණිය ඔක්කොම ජයආජාදන ඒ සියලුම පරදලා අවුරුදු 60 ඉන්නේ මං විතරයි. ඒක මගේ විශේෂ හේතුවක් දක්ෂකමක් වන්ද නෙමෙයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන බලය නිසා අපි දැන් මෙඩිකල් ජීවත් වෙනවා. ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව අනිත් සියලු දෙනාට වැඩි ඉස්සෙල්ලා තරුණ වේදී ශිෂ්‍ය වීම පසු මං දේශපාලන ආපු නිසා. ඒ කාරණා දෙක නිසා තමයි මේ අවුරුදු 60ක් කළා තිබෙන්නේ. අනිත් අය මට වඩා දොස්තර වික්‍රමසිංහ සහෝදරයාත් අවුරුදු 50 කරනයි. පීඩක වෙන සහෝදරයාත් පලායි මාත් එක්ක ඉන්න 50 අවුරුදු 57ක්. ඒක විශේෂ සත්‍යයක්. සහෝදරු මේ කාල පරිච්ඡේදයේ අපි ඉතාම අපි තුන්වෙනි පරම්පරාවට ඇත්ත වශයෙන්ම දෙවෙනි පරම්පරාවේ අග කොනේ පරිදි නැත්නම් තුන්වෙනි පරම්පරාවටයි මම නායකය. මේ කාල පරිච්ඡේදයේ මින් පෙර පළවෙනියා දෙවෙනි වමේ නායකයන්ට මුහුණ දෙන්න බැරි බරපතල දැඩි තීරණාත්මක ප්‍රබල අභියෝග අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජාතිවාදයේ අලු ජූලිය එක් දිනක පළවෙනි රාත්‍රියේ ගෝධනාට මතක නැහැ පළවෙනි රාත්‍රියේ දෙමළ ජනතාව හාර්ජි 79 දෙනෙක් අමුවේ ඝාතනය කරා. අමුවමේ ඝාතන ඊයේ පෙරේද සිද්ධ වෙච්ච 100 ගණනයි. එදා එක් දිනක එක වෙලාවට ඒකේ පස්සේ ඇති වෙච්ච කළු ජූලිය පස්සේ ඇති වෙච්ච ජාතිවාදී කෝලාහල ඊට පස්සේ ඇති වෙච්ච යුද්ධය අවුරුදු 26ක යුද්ධය
ඊට පස්සේ ඇතු වෙන්නේ 87 88 89 භීෂණ ඝාතන දේශපාලන ආ දේශපාලන ඝාතන රාජ්‍ය ත්‍රස්තවාදය මේ සියල්ලක්ම තමයි මේ සියල්ලකටම වර්තමාන වමේ නායක මුණ දිර තිබෙනවා ඒ ඔක්කොම පිළිය ඇතු වෙච්ච කවක හේදවාචක තමයි සෝවියට් සංගමයේ සමාජවාදී කඳුර බිඳ වැටුණා බිඳ වැටෙන පස්සේ ලෝක පුරා හිටු සමහර පක්ෂ විසිරුව හැරියා සමහර පක්ෂ නායකෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැළඳගත්තා සමහර අය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වැළඳගත්තා මම කියන සත්‍යය ශ්‍රී ලංකාවේ අපි කොමියුනිස්ට් පක්ෂයේ එකද සහෝදරයෙකෝ දෘෂ්ටිමය හේතු නිසා පක්ෂයට හැරගියේ නැහැ හැමදාමත් වමේ ව්‍යාපාරයේ ආරම්භයේ ඉඳලම අවස්ථාවාදී ලෙස මැතිව ඇමතිකම් ගන්න මන්ත්‍රීකම් ගන්න වඩා හොඳ තනමින් සේන අවස්ථා පුද්ගලව මත වෙනවා හැබැයි ඒගොල්ලෝ මරණයන් පස්සෙත් මිනී කර ගන්නල් දෙන්නේ අපට ඉතිහාසය ඒකයි ඒ නිසා මම හිතන්නේ ඒ අභියෝගයන් වලට මොන දෙමින් තමයි අපි කටයුතු කරේ ඒ නිසා දුස්සර කාල පරිච්ඡේදයක් ඒ කියන්නේ ඊට වඩා හතරම බලවත් වෙන්නේ නමුත් මේ අවස්ථාවේදී මම බලාපොරොත්තු වුණා රටේ ජනතාවට යම් පණිවිඩයක් දිය යුතුයි කියලා අද අපි මොන දෙන අර්බුදයයි තාම බරපතල අර්බුදයක් ඒක මතු පිටින් පේන්නේ නැහැ ගැඹුරු අර්බුදයක් මෙතෙක් නොවිරු අර්බුදයක් දේශ ආර්ථික අර්බුදයක් දේශපාලන අර්බුදයක් සමාජ අර්බුදයක් සංස්කෘතික අර්බුදයක් පාර්ලිමේන්තු අර්බුදයක් ඇමති මණ්ඩල අර්බුද ජනාධිපති අගමැති ගැටුම් අර්බුද ණය අර්බුද අර්බුද ජාලාවක් තියෙන්නේ මේවා හරියටම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ ජනමාධ්‍යෙන්වත් නමුත් දන්න බුද්ධිමතුන් ආර්ථික විද්‍යාඥයන් දන්නවා ඕ නිහඬව ඉන්නවා ඊට වඩා දන්නවා සමාජ විද්‍යාඥයන් ඉන්සා මෙයා ඉදිරි කාලවලදී මැතිවරණ පැවැත්වුවත් මේවට විසඳුම් හොයන්න අපොයින්නේ නැහැ මැතිවරණ තව මාස කීපයකින් මැතිවරණයක් ගන්නවලු කිසිම දේශපාලන පක්ෂකෙන් වැඩ පිළිවෙලක් ඇත්තේ නැහැ මේ රට අර්බුදයෙන් ගොඩ ගන්න කොහොමද කියලා මේක විද්‍යාත්මක වැඩ පිළිවෙලක් අවශ්‍යයි ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අවශ්‍යයි ජනතාවාදී වැඩ පිළිවෙලක් අවශ්‍යයි ලෝක තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැතුව ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න බෑ අද ලෝකේ පුංචි කිතායි වේගෙන් පුංචි වෙනවා සමීප වෙනවා විද්‍යාව තාක්ෂණය වේගෙන් දියුණු වීම සමගම විශේෂයෙන් හිතායිද එනකොට තුන් හපස් වෙනි පරම්පරාවේ තාක්ෂණය එනවා හයවෙනි පරම්පරාවේ තාක්ෂණය එනවා ඒ නිසා ලෝකේ තවත් පුංචි වෙනවා අලුත් ප්‍රශ්න මතු වෙනවා ආ ලෝකේ ගෝලීය අභියෝග රාශිය තමුන්නාසල පොදුමේ වේ 500 වර්ද වෙනවා සෙල්සියස් 45 ට උස්සස්තනක් නැග්ගා මිනිස්සු බැරෙන්න පටන් ගත්තා මේක අපටත් වෙනවා මේ මුළු මානව සංහතියේ මුණ දෙන ප්‍රශ්නයක් ගෝලීය මූල අර්බුදයක් වෙනවා සංක්‍රමණය කියන අනාතයෙන් එක්සත් ජාතීන්ගේ ගිය සතියේ නිකුත් කරපු සංඛ්‍යාවල ගණනවා 71.2 මිලියන් මිලියන් 71 නිවාස නැතුව ලෝ පුරා ඇවිදිනවා ඔළුවට පොට්ටෙන් තියා ගහගෙන ජාතිවාදී කෝලාල නිසා ආගමික කෝලාල නිසා යුද්ධ නිසා නොයකාර මේ සියල්ලක්ම බර බලපෑම් පුංචි ආර්ථිකයක් වෙන අපට එනවා මේ පිළිබඳ අවබෝධයක් නැහැ ආණ්ඩුවක්වත් නැහැ ඇමති මණ්ඩලයටවත් නැහැ මන්ත්‍රීවරුන්ටවත් නැහැ බොහෝ රටවල සමාජ රජයේ සේවකයන්ටවත් මේ තුල ඇත්තේ නැහැ ඒකන්ද මේ ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්නයක් ඒකන්ද අපි විවිධ දේශපාලන අදහස් තරණය මේ සභාවේ ඉන්නවා අපි පක්ෂ ભેදයක් නැතුව මාත් එක්ක සම්බන්ධකම් තියන අයට අපි ආරාධනා කරා මේක සහභාගී වෙන්න කියලා. නමුත් පළවෙනි රට මේ රටව ගොඩ ගන්න ගොඩ නගන්න නෙමෙයි අද ගොඩ ගන්න තමයි ඉස්සරලා පළවෙනිවම කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අවධානය යොමු කිරීම අවශ්‍යයි. විද්‍යා අපේ අවුරුදු 70ක අධ්‍යක්ෂකම් තිබෙනවා වර්ධ දැන් තියෙන මේ ආර්ථික උපාය මාර්ගය අවුරුදු 40ක අසාර්ථකයි. කොයිතරම් බලාපොරොත්තු ඇතුවද ජයජාතර මහත්මයා 1978 දී මේ ආර්ථික නව වැඩ පිළිවෙල ඇති කරේ. ප්‍රචලිත වුණා විවෘත ආර්ථිකය නමුත් ඊට වඩා පිටුපසින් පිටේට වඩා ගැඹුරු සූරාකෑමට
ഇത് ദുർവിവൃത്ത കരണ പ്രാഗ്ഞനേട നിജല്ലേ ലോപുറ ഹമത്തനം അസപ് മുല്ലക് നേര ഹസീമന ഹസീമടി എവിദീമട്ട ഇടകടാൽ ലഭ്യാതി വീതിയുമേ ഏ ഐതിയ പൊതുജനതാർത്ഥമായ സിയോ പറയുന്നേ ഇതിസ മേ വകേ ഗമറു പ്രശ്നത്തിന അവസ്ഥാവേദി ദേശപാലന എതിലിന്ന അപ്പേ മേഘന ഗമറു സിതാനോന മെത്തേർന ഭണ്ഡാരനാക മെത്തനി ഹത്താവേ ആണ്ടു അതിന അവരു ദേഹത്ത് ഇസ്സരല ഹെറ്റാട്ടെ തമായി വെടിപേലു സകാസ്കരെ അത് താമ വെടിപേലക് നെ മെത്തേർന ദവസ് അസൂഗാനന്ത അനുഗാനായി തിബേ ഇകദ ഏസ ദ നായകത്തെ അർബുദയത്തി ബേനോ ഹമ ദേശപാല പക്ഷേത നായക തർബുദ മേഘത ഹേതു മുഖദ്ദ സൗദനേ അസൂയ ദശകയെ അതിവെച്ച രടതുൽ അതിവെച്ച ഭീഷണയാൻ ഗാതന ദേശപാൽ മേകാരണ നിസ ഉത്തരേ ദേശപാല നായക കത്തേമ അതായത് പ്രബുദ്ധ ദേശപാലജ്ഞനെ സംബന്ധൻ മെത്തുമാ വിത്തറ ഇത്ര ഹരി ഹിസ്തന അശോഭമെത്തുമാ മെറുന മരാധമ പസ് നഗരീര അനാഥായി ദക്കുണേ ഗാമനിസാ നായക ലളിതത്തുള്ള മേ കട്ടിയ വിവിധ ദേശപാല പക്ഷുന പ്രബുദ്ധ മിനിസ്സു ബലയാ ബെന്ന പുല്ലാം പായനത്തു വീട്ടിൽ മിനിസ്സു അതിന വിജയകുമാർ തുങ്ങൽ മറലതന്ന സരത്തമനോ സൗരത് മുത്തു കുമാര നത്തുന വിവിധ ഹേത്തു നിസാ ഗാമണി അത്തുകാരാൾ ആപ്പം വരില ബലന കൊട്ട അത് നായകത്തെ നിലത്തിപ്പിച്ചായ മെതെ ബല സിയ ഗണ ദാസ് കാരണക് നത്തുന അപ്പേ പക്ഷേ നായക പണാക് മരുണ ഏ പണഹാമെറ മരാദമു ലഭ്യേ മമ പാർലമെന്റ് ധാതു സംസദരെ ചന്ദയിപ്പ നിസാ മമ മരണ മെരുവണ മങ്ങേ നായക അപ്പേ പക്ഷേ നായക പണാക് മരുണ ഏ കപ്പ അപ്പേ പുഞ്ചി പക്ഷെ കണ്ട സമാര ധരാകണ്ട പുലുവങ്ങത് സമാര മഹാപക്ഷകളുടെ മേ വകെ വിശാല വശങ്ങൾ ധരാകണ്ടത് അപ്പൊ ദർശന അപ്പൊ ദക്മനിസ അപ്പൊ പ്രതിപത്തി ഉറത്തു ദിനാസ് അനിത് പക്ഷേ ഉറത്തു തന്നെ ഇത് മെവനി പരിസരത്തിന് അവസ്ഥ അപ്പൊ ഹിതാബലോ അപ്പൊ സീരദായ മീൻസ് കീവാണ് പത്ര കീവാണെ കീവാണ് സാംസ്കൃതിക ഹോദാപാൽ വത്തു ബിനോ മഹാപ്രശ്ന മേ ബിലിബന്ധ കത്തിക്കാവ കവശായി നെത്തം കട്ട ഗുഡൻ ഹമ്പേനെ ഗോഡ നഗാൻ നിശ്ചല ഗോഡ ഗനീമത വശയിലത് വിനോ അനിസ മാ അവസാന വശം മിതവട കഥാകാരണേ മിക സാഭാഗ് വെച്ച ശീലു ജനാട്ടമ സ്തുതി സമ്മേളനെ അപ്പേ ദേശപാലന നായകത്തേട്ട് ജാതിക നായകത്തേട്ട് ബുദ്ധിയപാല വിഭാഗിയ മേ അർബുദയം റട്ടകൊട കണ്ണ ബുദ്ധിയപാല വിഭാഗിയ പ്രാർത്ഥന തമിഴ്നാശ ശുഭരാത്രി മാത്രമാണ്
Beautiful performance, isn't it, ladies and gentlemen? Well, we have reached the end of our presentation, so we would like to extend our heartfelt gratitude to our honorable chief guest, dignitaries, and every one of you all present here this evening. Have a wonderful evening, and the tea and coffee is being served outside. Have a pleasant evening. Thank you.